නමුතස්සේ භගෙවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්ධස්සේ සැදැවත් පින්නතුනී අපි මීරිද දවසේ සවස්කාලී සුපුරුදු පරිදි සූදානං වෙන්නේ ධර්මවිජය වහාරස්ථානය මගින් පවත්තුන් ලබන ධර්ම සාකච්ඡාමය වැඩසටහන ආරම්භ කිරීමටයි. අද දවසේ මම මාතෘගාහටට තෝරගත්ත මජ්‍යමනිකායේ පළමු පණාසකි මූල පණ්ාසකේ සඳහන් වන ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් එම සූත්‍ර දේශනාවෙන්නම මහා වේදල්ල සූත්‍රය මහා වේදල්ල සූත්‍රය ඉතාමත්ම ගැඹුරු දහම් කරුණු අන්තර්ගත වන සූත්‍ර දේශනාවක් විශේසයෙන්ම මේ සූත්‍ර දේශනාවත් සා තච්චාවක් නත්තම් ප්‍රශ්ණන ඇසීමක් සහයට පිළිතුරුදීම්වසයෙන් තමයි මෙම සූත්‍ර දේශනාව විකාශනය වෙන්නේ මෙහිදී මේ ශාසනී ඉතාමත්ම ප්‍රඥාවන්ත ශ්‍රාවකයන් දෙදිනා වහන්සේ නමක් අතර තමයි මේ සාකච්ඡාව සිද්ධ වෙන්නේ ඒ තමයි සාරිපුත්්ත මහරාතන් වහන්සේ සහ මහා කොට්ටිත කියන හාමුදුරණන් වහන්සේ දැන් අපිබලමු මේ සූත්‍ර ආරම්භය කහොමද කියලා ඒවන් මේසුතං ඒකන් සමයම් භගවා සාවත්‍යයම් විරෘති ජේතවනය අනාතු පින්ඩික සාරාමේ අතකෝ ආයස්මා මහා කොට්ටිතෝ සායන්න සමයම් පත්ජල්ලාන උට්ටිතෝ ඒන අයස්මා සාරිපපුත්තෝ තයෙන් උපසංගමින් උපසංගමෙත්තා ආයස්මතා සාරිපපුත්තය එන සද්ධින් සම්මෝධී සම්මෝධනයන් කතන් සාරානීයම් වීට සාරයත්වා ඒකමන්තතා නිසේදී. ඒ මන්තන් නිසින්නෝකු අයස්මා මහා කොට්පිතෝ සා ආයස්මන්තන් සාරිපපුත්තන් ඒ අදෝට මෙන්න මේක තමයි මේ සූත්‍රය නිධානය ඇ සඳහන් වෙන් සූත්‍ර නිධනකැනහි පසුබිම මහා කොට්පිත හාම්රෘුත් සාරිපපුත්්ත හාමුරුත් එකම ආරාමේ ජේත වනාරාමිය වැඩසිත්න කාලේ තවසක් සැඳෑ සමයේ මේ මහා කොට්පිත හාම්රුත් සාරිපුුත්ත මහරාතන් වහන්සේ ළඟට වැඩම කරලා උන්වහන්සේගෙන් ප්‍රශ්න විචාරණවා මේ ධර්මයතිනි තමත් ගැඹුරු තැන් අල්ල තමයි ඒ ප්‍රශ්න විචාරන් තාමත්ම ගැඹුරු මේ සූත්‍රය අපිට මේ වචචනාර්ථ පැහැදිලි කළාට මේ වචනාර්ථවලට වඩා එහා ගිය අර්ථයක් තේරුමක් මේ තුළ අන්තරගත්වෙනවා තාමත්ම ගැඹුරු දහම් කාරණ අතමයි මේ මෙහිදී මේ කොට්ටි හාමුදුරු මසාන්න ොද කොට්ටිත හාමුදුරුව කියගැන්නෙත් මේ ශාසනය සිටින ඉතාමත්ම ප්‍රබල ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න මහරහතන් වහන්සේ නමත් උවහන්සේ ඉතිං විමසපු ප්‍රශ්න එතකොට තාත්ම ගැඹුරු ප්‍රශ්න වන්න නේ වගේම සාරිපුත්්ත මහරතන් වහන්සේ පිළිතුරු ලබා දෙන්නේ කොට්ටිතහාම් දුරුවන්ගේ දැනුම්මට්ටම සලකාගෙන එනිසා ඒ සූත ඒ සාකච්ඡා විතාමත්ම ගැඹුරු ආකාරයෙන්තමයි විකාශන වෙලා තිබෙන් විසේසිම් අපේ සූත්‍ර දේශනල් සහටු ආවුල ධර්මකන්දවල මේ ප්‍රශ්න ඇසීම් පිළිබඳව ප්‍රශ්න ඇසීම් පහක් පිළිබඳව සඳහල ද සමහර අපේ සමාජත්තිනා සමහරය ප්‍රශ්නාන විදධ ේතුමාත ඒ එදා ඉඳලම තියෙන දෙයක් විධ හේතු කාරණාමත ප්‍රශ්නානෝ ප්‍රශ්න ඇසීමේ කාරණ පහක් ජුබඳව සඳහන් වෙනවා පලවෙෙනක තමයි අධිට්ට ජෝතික පුච්චා කලගැන්නේ අධිට්ට ජෝතික පුච්චා කලකැන මේ ධර්මයේ තියෙන ස්වභාවයන් ලක්ෂණයන් ඒවා ප්‍රමාණයන් පිළිබඳව පැහැදිලි කර ගැනීම සඳහා සමහරු ප්‍රශ්නානෝ දන්න ඇති අයගින් දන්න තනැති අය දන්න අයගෙන් ප්‍රශ්නානෝ. හරතන් වහන්සලාගෙන් ප්‍රශ්න කරනවා බුදුරජාණන් වහන්සේ ම් ප්‍රශ්ණ කරනවා ඒවාගේම ධර්මය දන්නායගින් ප්‍රශන කන මොකටදදුම ධර්මයතින යමයම ලක්ෂණන ස්වභාවයන් ඒවාගේම ප්‍රමාණයන් පිළිඳ පැහැදිලි කර ගැනීමට ඒ අපි කියැන අධිට ජතික ප්‍රශ්න කියලා ඉටවාසි තවත් ප්‍රශ්න විචාර්මත්තියෙනවා දිට්ට සංසන්ධනා පුච්චා කියලා දිට්ට සංසන්ධනා පුච්චා කලිකන මේ දන්නදේ තමන් දන්න ඒකාරණය හැබැයි වඩාත්ය උගතුන්ගේ මත විමසීම සඳහා තවතවත් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා වෙනත් සමය සමයන්තරයන් සමඟ සංසාන්ධනාත්මොකව කරුණු පැහැදිලි කර ගැනීම සඳහා ඒ විදියට සමහරයි ප්‍රශ්නානවා ඒ ඒවට කියන්නේ දිට්ට සංසන්ධනා පුච්චා කියලා. ඒ වගේම තවත් ප්‍රශ්න අහනවත් සමහරු විමති විමතිච්චේදනා පුච්චා කියල විමතිච්චේදනා පුච්චා කියලගෑ මන්ගෙ තියන සැක අන්දුරු කර ගනීම සඳහා තමන්ට ධර්මය පිළිබඳව යම්යම් කාරණ සැකදැන්දිනන ඒ සැකතැන් දුරුකර ගැනීම සඳහා ප්‍රශ්න විමසනවා එක තමයි ඒදී අදහස්වෙන්නේ ඒ සැකතැන් දුරු කර ගැනීම සඳහා ප්‍රශ්න කිරීම තමයි මේන් අදහස්වෙන්නේ විමති චේදනා කියලා අදහස්වෙන්නේ යයි. ඒවගේ තවත් ප්‍රශ්න කිරීමත් තියෙනවා මේ අනුමති පුච්චා කියලා අනුමති පුච්චා කියලා ප්‍රශ්න කිරීමත් තියෙනවා අනුමති පුච්චා කියල කියන්නේ. තමන් දන්න දේවල් වෙන අය ප්‍රසිද්ධ කෙනෙක්ලම ස්තිර කරවා ගැීම සොඳහා උදාහරණය උකසිදන් විිවිධ අය බුදුරජාණන් වහන්සේල්ළඟට ඇල්ල ප්‍රශ්න හලතින ඒක තමන් දරන මතය ස්ථහාවර කර ගැනීම සඳහා. දැන් රූපය නිත්‍යයි නේද. තැන් එයාට ඕනේ රූපය නිත්‍යයයි කිය කියවෝ ගන්න රූපය නිත්‍යයි නේද. ඒක එහෙමයි කියලා කියෝ ගන්න තමයි සමහරයට උ. රූපය අනිත්‍යයි නේද එමන අනිත්‍යයි කියලා එහෙම ඒ විදියට අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රශ්නයසීම පිළිබඳව සඳහන් වෙනවා. ඒවගේම තවත් ප්‍රශ්න කිරීමත් කතේතු කම්ම්‍යතා ප්‍රශ්න කියලා එකන කතේතු කම්මේතා ප්‍රශ්න ගැන මේ බුදුරජාණන් වහන්සේ මේ විදිර ප්‍රශ්න කලදිනව සහලාට භික්‍ෂුන් වහන්සේලාග යංගෙසි කාර්ණයක් උන්වහන්සේම පැහැදිලි කරදීම සඳහා උන්වහන්සේම ප්‍රශ්නයක් කානු. ප්‍රශ්නය අහලා ඊට පස්සේ උන්වහන්සේ මේට විසඳනවා ඒකට කියන්නේ මේ ඒකට කියන්නේ කතේතු කම්වෙතා කියල කතේතු කම්වෙතා ප්‍රශ්නකිට තම ඒකට කියන්නේ ඊළඟට සඳහන් වෙන දැම් මේ විදියට ප්‍රශ්න කිරම් තිබෙනවා ඇතිී මහා කොට්චිත මරහතන් වහන්සේ ඒවගේ ප්‍රශ්න කරන්නට යෙදුන ඒ කාරණා පිටිබඳව උන්හන්සේ සාර්බුත්ත මහරතන් වහන්සේගේින් මේ කාරණ ප්‍රශ්න කරනෝ. ඉති එතුකරම මුලින් සඳහන් කළා මේ දෙදනා වහන්සේම මේ ශාසනයේ වැඩසිටින ඉතාමත්ම ව්‍යක්ත ප්‍රතිබල සම්පන්න මහරාතන් වහන්සේලා වන බව මම සඳහන් කළා. එහෙදී දැන්වේ මේ ශාසනය ඉන්නවා ප්‍රඥාවෙන් ඉතාමත්ම විසේසෝ මහරතන් වහසලා පශ්න මක් පිල්ිබන්ඳුව සඳහන් මක න්න්නහන්සේලාට ප්‍රධානය කරන ද තනතුරු උන්හන්සේලාගේ සූත්‍ර දේශනාවන් ඒ වගේ කරුණු සලකා බල්ල විසේසයම අප පැරණි ආචාරම ප්‍රඥාවෙන් විසේසූ ශ්‍රාවක්‍යයන් වහන්සලා පස් නමක් හඳුනාගෙන තිබිනවා. එවැනි පස් නමක්. විශේසයම ඒ අය අතර පළවෙෙන දැන අපි දන්නුව සාරිපපුත්ත මහරාතන් වහන්සේ සාරිපුුත්ත මහරාතන් වහන්සේතුමයින් වෙනි ැන මොකද උන්වහන්සේට ලබා උන්වහන්සේ අග්‍රස්ලාාවකයන් වහන්සේ නමක් ඒවාගේ උන්වහන්සේට ලබාදුන්න තනතුර ඒ ප්‍රඥාවන්ත බික්සුන්වහන්සේ අත්‍රර අග්‍රස්ථානය අංගුත්තර නිකා ත දගපාලියෙක් කියන කොටස සඳහන්ගෙනොමේ තනතුරු එකක ස්වාමීන් වහන්සේලාට තෙරණින් වහන්සේලාට උපාසගවරුන්ට උපාසිිකාවන්ට ලබාදුන්නු තනතුරු පිිබඳව සඳහන් වෙලා තිබෙනවා ඉති එහිදී පුත්ත මහරාතන් වහන්සේට ලබාදීබපුත් අනතුර එත දක්ගම් භික්වේ මම සසාාවකානම් බික්ක වුණන් මහා පඤ්ඥාන යදිදන් සාරිපුත්තු මහා ප්‍රඥාවක් ඇති භික්ෂූන් වහන්සේලා අතර ශ්‍රාවක යන්න අතර මූලිකත්වය කවුද මේ සාරිබපුදත මහරතන් ව ධර්බුත්ත මහරතන් වහන්සේ ප්‍රඥාවන්ත යනතර අග්‍ර ඒ වගේ මහා කච්ඡාන කියල මහරතන් වහන්සේලාම ඔ බහාලති මහා කච්ඡාන මහරාතනමත් උන්වහන්සේතු විසේෂ ප්‍රඥාවත්ති ිච්ච මහරතන් වහන්සේ නමක් සමහරට බුදුරජාණන් වහන්සේ කෙටියෙන් විමසනලද දහමකාරණ විස්තර වසෙන් උන්වහන්සේ පැහැදිලි කළ තිබෙනවා මේ ඒ නිසා උන්වහන්සේ විශේසෙන්ම ඒ ප්‍රඥාවෙන් යුක්ත මහරතන් වහන්සේ නමක් කැටියට විශේෂු ප්‍රඥාවගෙන් සමන්විත මහරාතන් වහන්සේ නමක් ැටියට සලකෙන්වා. න්හසේත් අනතුරද දිිලති ුුණ ඒතදක් ගම් භික්වේ ම සාාවකානම් බික්ක වුණන් සංකිත්තයන බාසව විතාරයෙන අත්තාම් විවජන්දාන යතිදම් මහාකච්චාන මේ කෙටියෙන් දේශනා කරනලද දේශනාවල් විස්තරවත්සයෙන් දේශනාකිරී කරන්න අතර අග්‍රස්ථානය ලබලතිබුණ මහාකච්ඡාන කියන හාමුදුර මහාච්චානාද මදු පින්ඩික සූත්‍රය වගේ මජජමිනිකා ඉතාමත්ම වැදගත් සූත්‍ර දේශනාව ඉතින් ඒ සූත්‍ර දශව බදුරජාන් වහන්සේ කෙටියෙන් ඉදිරිපත් කන ලද දහම්කාරණ විස්තරවාසයෙන් පැහැදිලිකිරියම් තමයි හෙද අ අපිට දකින්න ලැබෙන්නේ. එවාගේම මේ පුන්න මන්ත ආනිපුත්ත කියන මහරාතන් වහන්සේ. කන්න මන්තානිපුත්ත මහරාතන් වහන්සේ විශේෂ ප්‍රඥාවගෙන් සමන්විත මහරාතන් වහන්සේ න මක්කටට සම්භාවනා ලැබනවා. න් වහන්සේට තනතුර ලබුණි මේ ධර්ම කතික භික්‍ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථාන පුන්න මන්තානි පුත්්ත මහරාදන්වාහසේ ඒ දක්ගම් භික්කවේ මමසාාවකානම් බික්කූනං දම්ම කතිකාන යදිදං පුන්න මන්තානි පුත පුන්න මන්තානි පුත්තෝ එතුවට පුන්න මන්තානනි පුදත්ත හාමුදුරු මේ ර්මකතික ික්ූන් වහන්සද විශසයෙන්ම අපිදන මජ්‍යමනිික රත්ත විනීතගෙල තාමත් ලස්සන සූත්‍රදේශනාවත්තින කත් සර්බුත්ත මහරතන් වහන්සේ සමඟ වෙච්ච පිළි සඳරක් ඉතිං ඒ සූත්‍රදේශනාව පුන්නමන්තනිබුත්ධ මහරාතන වහන්සතමයි පිළිතුරු ලබා දෙන්නේ සාරිබුත්ත හාමුරුවන්ට වන්හන්සේ නගව ප්‍රශ්නෝල්ට තේදර උන්වහන්සේ විශේසෂ ප්‍රඥාවග යුත්ත මහරතන් වහන්සනමකට සලකනවා සම්ානලබුණු ඒ වගේම කුමා අරකාශභ ගෙන මහරාතන් වහන්සේ. කුමාරකාශ භහරාතන් වහන්සේ ඒ වගේ මයි උන්වහන්සේ මේ චිත්ත කතිකානම් ඉතාම විශ්සිදුරුකොට ධර්ම දේශනා කරන භික්‍ෂූන් වහන්සේ අතර අග්‍රස්ථානය ලබාගෙන තිබනේ කුමාරකච්‍යප මහරාතන් වහන්සේ. එත දක්ගම් භික්කවේ මම සාාවකානම් බික්කූනං චිත්ත කතිකානම් යදිදං කුමාරකස්සපු විරු බුදුරජාන් වහන්ේ දේශනා කරපු කෙටි ධර්ම කරුණකුණත් උපමා උපමය සහිත ලස්සන කතන්දර සහිතව විසිතුරු කොට දේශනා කිරීමේ හැකියාව එක කුමාර කාශව මහරතන් වහන්සට තිබුට ැන්දැම් බුදුරජාණන් වහන්සේගෙන් පසුවත් ඔය එ පා ආසි රාජඥ්‍ය සූත්‍ර දේශනාවදීග නිකාය සඳහන් වන ඒ සූත්‍ර දේශනාවවාගේ වම්මික කියන සූත්‍ර දේශනාවටත් සම්බාන්ධ වන මේ හාමුදුරු දවගේ සූත්‍ර දේශනවට උන්වහන්සේ සම්බාන්ධ වෙනවා උන්වහන්සේගේ දැනුම ඒ කාරණා දැනගන්න පුළුවන්. එවගේ අනිත්හාමුරෝතමයි ආනන්ඩදහාමුදුරුව. ආනන්ද හාමුරතු විසේෂ ප්‍රඥාවගෙන් සමන්නිත මහරතන් වහන්සේ නමක් කැටීර්තමයි සම්භාවනා ලබන්නේ. උ වහන්සේට තනතුරු කිහිප පතිුණා එවගේ සතිමන්තානන් දිතිමන්තානං ගතිමන්තානං බෞත්සතානං උපට්ටගාන නෙද. ඒවාගේ උන්වහන්සේ සිහි ඇත්ත උන්න අතර ඒවගේ බීර ඇත උන් අතර බෞසරත යන්න අතර උපස්ථායක යන්නතර මේ වගේ උන්හන්සේට බොහෝ තනතුරු තිබුණාව ඒවයින් අග්‍ර ආනන්ද හාමුදුරතුම යි වගේ තනතුර කිහිපයක්ම ආනදහාමුදුරු දඩරුව යානන්ද හාමුතුරුගේ මතක ශක්තිය විසේසයි ඇතරම මතක ශක්තිය ඇති උන්හන්සේ විසේෂයි අනිත්සා මේ ස්්‍රාවෝකයන් වහන්සලාට වඩා වහන්සේට එක එක විටම බුදුරජාණන් වන්සේ දේශනා කරම ධර්ම දේශනාා එක විට එක ඉටවනම එහෙම ඉඳගෙනම පොද හැටදාහක් එක සැරේ මතක තියාගන්න පුළුවන් පද හැට දාහක් එම ඇතන් ගාතා පහලොස් දහත්සක් එක විට මතක තියාගන්න පුළුවන් ඒ වගේ විශේෂ මතක සතය පද හැටදාහක්කෝ ගාතා පාලො දසක් එක දිකටම එකම ධර්ම දේශනාවකදී එක දිට මතක තියා ගැීම ශක්ති දිනවා විදන විති ධර්ම කොටස බුදුරජාන් වහන්සේ දශන සූත්‍ර දේශනනා විශේෂසේම කට පාඩමින් පවර්තිගෙනාවේ එකතු කරගෙන උන්වහන්සේගේ මත තම ඒ සල්ලු සූත්‍රදේශනා තිබනේ ඉතින් පලවෙනි ධර්මංගානාවත්තම ඒවා බේදුනේ බෙදල දුන්නේ මහරතන් වහන්සලා ඇතුළේ ශිෂ්චාන් වහන්සලාටඒ පවත්තගෙන යන්න ඇ මේ විදියට මේ ආනන්ද හාමුදුරුවත් එ විශේෂ ප්‍රඥාවක්ති පිච්ච හාදුරුවන් වහන්සේ නමක් කැටට සලගෙනවා. එති මතුවත් මේ විදියට දැම් මේ මහා කොට්ටිත හාමුදුරුව සහ ආනන්ද හාමුදුරුව. ප්‍රඥාවත්ඒ වගේ මහා කොට්ටිත හාමුදුරුව. තම මෙතන සඳඟන මහා කොට්ටිත හාමුදුරු. උන්වහන්සේටත් න්වහන්සේ විශේෂ ප්‍රඥාදුරන් වහන්සේ පටි සම්බිධ ප්‍රාප්ත මේ පටි සම්බිධාවන් ලැබෝ සාමීන් වහන්සේ ලාතර අගනස්ථානය ලැබේ මහා කොට්ටි හාමුදුරු අර්ථ ධර්ම නිරුක්ති පටිබාන මේ චතු පටි සම්බිධ ප්‍රාප්්‍ර මහරතන් වහන්සේලාක ඉතාමත් ව්‍යක්ත ප්‍රබල මහරහතන් වහන්සේලානි උන්හන්සේලා අතර අග්‍රස්ථනය ලබල හිටිය මහහා කොට්ටි හාමුදුරු. කොට් උන්වහන්සේ පිළිබඳ වඋහන්සේ සම්බන්ධ බොහෝ සූත්‍ර දේශනාවල සඳහංගලලා තිබෙනවා මේ මහා කොට්ිතහාමුදුරු පිළිබඳු. ඒතුකොට මහා කොට්ටි හාමුදුරතුමයි මේ ප්‍රශ්න විමසීම සිද්ධ කරන්නේ දැම්මකකා දුන්වහන්සේ පළවීමම සාර්භුත්්‍ර මහරාධන් වහන්සේගේ විමසන්න. දුපප්ෝ දුපප්ඥෝති අආවසෝචති කිත්තාාවත අනුකෝ අවුසෝ දුප්ඥෝති උච්චද මේ දු දුස්ප්‍රාඥ්ඥ දුස්ප්‍රා්ඥ කියනු ලැබේ මොනකාරණාණසාාද දුස්ප්‍රා්ඥ කියල කියන්නේ දුස්ප්‍රාඥ්ඥ කියල කියන්නේ මොන කාරණාණනි සාද කියලයි විමසන්නේ. එතකොට දුස්පාඥ්ඥ කියල කියන්නේ දුස්ප්‍රා්චන් කියල කියෑනනි මොකද කියලා සාරිපුත්්ත මහරහතන් වහන්සේේදී පැහැදිලි කරනවා මෙද පැහැදිි කරනව වහසේ දුස්ප්‍රා්ච ගැනකදති කියන්න. නප්පජානාති නප්පජානාතික ව අවුසු. තස්මා දුපප්ඥෝතිය උච්චදමින්. නොදැනීම නොදැනීම පජානාති ගැන දැනගන්නවට. තව සමාන වච්චන තියෙනවා. මෙතන මේ සූත්‍රදින පජානාති මෙ නොදැනීමට තමයි දුස්ප්‍රාශ්ඥ කියලගැ නොදැනීම දන්න ඇතිකම දැන් අපි ගැන්නේ මෝඩය කියලා දැම් ශාසනයේ මෝඩ කියන වචන පාවිච්චි කරන්නේ ධර්මය නොදන්නා කෙනාටන එමනත් තම් පෞකරණ ගෙනාරණ දැන් මෝඩය කියල සමා සාමාන්‍ය විවාහාරිතයන රඟතිින් විභාග පහස් කරන්න ඇති ගෙනට හැබැයි ධර්මයේදී මෝඩය කියල කියෙනන පවගරන කෙනා ධර්මය නොදන ඉන්නෙනට එයා තමයි මෝඩය ප්‍රඥාවන්තය ග්‍යන්නේ පවවලිින් වැලකිලා පින්කාම් කරනගෙන උසල් දම්ල නිර්ත වෙනගෙන තමයි බුදුදහමේ ප්‍රඥාවන්තය කියලා කියන්නේ. එයා ප්‍රඥාවන්තය. දේනිසා දුපපං්ජ කියන වචන බොහෝම බෝම පලල්ඩුව අර්ථයක් තියෙන වචචනයක් නේද. ැ මොයකුත් සූත්‍ර දේශනාව බුදුරජාන් වහන්සේ සදංගලාතියුණ බාලය හඳනගන්න දුස්ප්‍රා්ඥා මෙමනත් ප්‍රඥාවෙන් අඩු කෙනා හඳුනගන්න විති නේද දුච්චිින්තද චින්තියෝති දුබ්බාසිද බාසිහෝති දුක්කතකම්ම කාරි නරක දෙයක්මයි හිතන්නේ නර්ක දෙයක් මය කතා කරන්නේ නර්ක ක්‍රියාවක් මය කරන්නේ ඒවිදියට මේඒ නොයෙක් ආගරයෙන් සඳහගලාතිරම මේ ධර්මය දැනගන්න පැනේද එයා නිකන් හැන්ද වගේ ඇහැන්ද කොච්චර හොද්ද හැඳිගෑවත් මේ ධර්මය දැනත් ොද්දේ රසය දැනගන්නපෑ දබ්බි සූපර සංජතානයද ඒවාගේ තමයි දුස්ප්‍රාඥය කොච්චර නුව නැතියන් ඇසුරු කළ ඔහුට ධර්මය දැනගන්න පුළුවන්කමක් ලැබෙන් නැමි විදියට මේ බාලයා පිළිබඳ නොයි කුත්තා ආගරම් බුදුරජාන් නොයි සූත්‍රදේශනාලු විත කරලා තියෙන ඉතින් ඒවා පිළිබඳු අපි විඩ නොය පට කතා කරලා තිෙනවා ත ඉදිරිද කතා කරන්න පුළුවන් එතකොට දන් නැවදහන මේඒ මොකක් නොදැනීමද දැ. නොදනීමන නොදන්නාගෙනා තමයි මේ දුස්ප්‍රා්ඥය ගැන ොකක් නොදැනීමද. කුමක්ද නොදන්නේ. අපි දන්නේ මොනවද ගොඩාත් දෙහල් නොදන්න දෙවල් තියෙනවා අපි දන්නේ ගොඩාක් ඉතාම සුළු දෙයයි මේ ලෝක තියෙන ේවල්ලින් අපි දන්නේ ධර්මයගුණත් අපි ධන්නේ බොෝම අල්පමාත්‍රෝදය මේ බුදුදහම කියන්නේ ධර්මය පිළිබඳ මහා සාගරනං අපි ධන්නේ තාමත්ම ජලබිින්දුක පැත්ර. ඉතාම සුළු ප්‍රමාණයක්තමයි දන්නේ වගේම වැටහීම කියන එකේ වෙනස තහම් දැනීමේ වෙනස ඒවා විශාලයි. එ එනිසා මෙතන්දී මේ සාරිපපුත්ත මහරතන් වහන්ස පැහැදිවන මොකක් නොදැනීමද මේ නොදැනීම කළගන්න නොදන්න පුද්ගලයාගෙලිකුනි මොනවද නොදන්නේ මෙන්න මේව නොදනවරන් යාතවයි දුස් ප්‍රා්ඥය කළගැන්නේ කරර්ණාහතරජන මොකක්ද ඉදන් දුක්කන්ති අපපජානාත මෙන්න මේවා දුකයයි නොදනී හුදන්නෑ මෙන්න මේ දුකයිඉකිර දන්න ඔන අපි එනම් මකද කියැනෙ ක්ක සත්‍යයනේ තොට ඒ විශාල විස්තරයක් තින දුක්ක සත්‍යය ඳ ඔබ නොක්පිට හල එදකට අයන් දුක්ක සමුදයෝදිී නපජානා මේ මේ දුක්ක සමුදයයි නොදනී ඔන්න දුස් පාඥගේ හැටිනේද අයන් දුක්ක නිරෝධෝති නම්පජානාති මේ දුක්ක නිරෝධයයි නොදනී යන් දුක්ක නිරෝධ ගාමනී පටිපදාාති නප්පජානති මේ දුක්ක නිරෝධ ගාමනී ප්‍රතිපදාවය තිතුර මේ ැන චතුරාර්ය සත්‍යය දන්න නෑ කිය චතුරාට සත්‍යය දන්න ඇෙන නද චතුරාර් සත්‍යය අබ මේ දන්න ඇගෙනක් තමයි එතකට එයා තමයි දුස්ප්‍රා්ඥි කීල කියන හම අංගතින් ධර්මය අවබෝධ කරන්න නොගත් හැම දෙනාම මේ ගානයට වැඩනවා නද දැ මේ චදුරාර් සත්්‍යයෙන් පලවෙනි දෙක සස රට අයිතිවෙනි අවසාන දෙක තමයි මේ සසරින් එතරවීමට අයිතිවේ. තැන් පන දුක්ක සත්‍යය සමුදය සත්්‍යකෙන් දෙක සසරට අයිති දේවල් මොකද ජාති ජරා්‍යාදිී මරයන සෝක පරිදේව දුක්ක දෝමනාත්ස පහත්ම ක්කොම දුකරින්. ඒක සසර ඉතින් දෙයක්ඒවගේම සමුදේ සත්‍යය එ කාමතන්නා බවතන්නා විම මේ ඔක්කොම සසරන අදින දේව. එතකොට එක දෙක මේවා සසරට අහිති දේව ඒවාගේ අවසාන දෙක ඒ සසරෙන් එතර වන දේව නිරුෝධ සත්‍යය නිර්වාණය අවබෝධ කර ගැනී. ඒවාගේ මාර්ග සත්‍යය ඒ සසරෙන් එතරීම සුඳහා අනුගමනය කළ යුතු පිළිවෙත මාර්ගය. එතකොට මේ විදියට ඒ පලවෙනි දෙක සස්සරට සම්බන්ධයි දෙවැනි දෙක සසරෙන් එතරවීමට සම්බන්ධයි එ එතුකොට ඒ පළවෙෙන එක දැනගෙන්න පරිින්්ඥයිය දෙවනි පහතබ් ප්‍රහාණය කරලා එතකොට තුංගන පරි සච්චිකාතබ අවබෝධ කරගෙන අතර වෙන එක භාව්‍යත අප වැඩීමෙන් තමයි මේ චතුරාර් සත්‍යය අවබෝධය සිද්ධිනතුර මේක කෘත්්‍යය වෙනවෙනම තියෙන හතරක්කය අතර වෙනවෙනම සිද්ධ කල යුතු මේ චතුරාට සත්‍යය අවබෝධය සඳහා ර මෙන්න මේ සත්තර නොදන්නා කියෙනා තමයි මේ දුස් ප්‍රාක්්ඥය කියලගැ මේ දුස් ප්‍රාත්්ඥය නේද දුස් ප්‍රා්ඥය එතකොට දුස්ප්‍රාක්්ණි ගැන චතුරා සත්‍ය දන්නේ නෑ චතුරා සති දන්න තුර වචන වයෙන්දන ගත අවබෝධයක් නැතන් එතුකට දුස් ප්‍රා්ඥනය අපි වචන වසයෙන්දන අවබෝධයන්නන්නේ නං ඒ ගනයට තමයි වැටනි බොෝ දෙනනායි බෝ දෙනා කියන අපි හැබෝම ඒගනයටට වැට නොමේ අවබෝධ කර නොගැනීම අදහස ත වචනනාාර්ථ දන්නව දැනීම එකක් අවබෝධයගයන එකක් වච්චනාර්ථ බොහෝ අය දන්න අපි මෝම දන්නවා ඇැබැ අවබෝධය ලබුවයි ඉතාම තුරලබයි තාම අඩුයි තියනිසා වචනාර්ථ දැනීම ස මේ අවබෝධයකැන් දෙකක් තෝට වචනාර්ථ පුළුවන් පොත්පත් කියවීමෙන් ඇසීමෙන් සහකච්චාගරමෙන් වචනාර්ථ දැන ගන්න පුළුවන් ඒකට කියැනෙන් නුවන නුවන දැනුම ප්‍රඥාවෙන් තමයි අවබෝධය ලැබෙන් එතුට ප්‍රඥාව කාත්තෙක්වත් කතා කලාට එහෙම ලැබෙන් නෑ ඒ වගේ නිකම් අවබෝධයක් නතුව කියෝකට ලැබෙන එක ලැබෙන්නේ පුරුදු කිරීම බුදුරජාණන් වහන්සේ දේශනාක වූ දරම්මාර්ග ගමන් කරනගෙනාට තමයි ප්‍රඥාව පහලවෙන්. එතට දුෂ ප්‍ර්න කලෙන අන්නේ නිසා යි කියෙලදැන් දුස් පා්ඥි ගැන යාට ඉටවස්ස මේ සූත්‍ර ඊළගට හනවා මේ ප්ඥවා පඥ්ඥවාතිය අවසෝ ප්‍රඥාවන්තය ප්‍රඥාවන්තය කියල මොනකාරණානි සාධ ප්‍රඥාවන්තය කල ගැන තොරේ ගැනිත් පැත්තයි නද එතකොට සාරිපුත්තා හාමුදුරුත්්‍රර දෙනවා පජානාතික පජානාතීතිකෝ අවසෝතස්මා දුස් පඥෝති මේ දන්නවා දන්නව කියන අර්ථයද ප්‍රඥාවන්තයගලගැ මොකදද දන්නේ ඉදන් දුක්කන්ති පජාන මෙන්නම මේ දුකයයි දන්නවා මේ දුක කියනෙ මො කද් කියල දන්න දුක්ක කිව්වාම දුක්ක කියන වචිනය තුළ ඉතාමත් විශාල අර්ථයක් පීරවානිති දන්න දුක්ක කියන වචිනය සාමාන්‍ය අර්ථයෙන්ය යදනි ඒ විශාල පල අර්ථයක් දුක්ක කිව්වා මේ දුක්ක සත්‍යයේ ඒ ප්‍රබේද දුක්ක කිව්වාම එතුකොට ඒ අන්න ඒ දුක දන්නවා දුක්ක සත්‍යයේ ස්වභාවය දන්න ඒවාගේම අයන් දුක්ක සමුදෝධි පජානත මේ දෘෂ්ණාව මූලිකොට පවතින මෙන්න මේ දුක්ක සමුදදිහ එයා දන්නවා එයා ප්‍රඥාවන්තය ඒවාගේම දුක්කන මෙන්න මේක තමයි දුකෙන් නිදහස්සීම කියල කියන්නේ ඒක දන්නවා තෝ දුකෙන් නිදහසයම ද නිර්වාණය කෙනෙ එක පිටිවඳ දන්න. තුොකට එයා ප්‍රඥාවන්තේ තු නිර්වාණය අවබෝධ කරගත්ත යමෙක්වේ දේ සියල්ලෝම ප්‍රඥාවන්තේ ඒවාගේ නිර්වාණය අවගෝධ කරගැනීමඳ උත්සාහ කරන යම් පිරිසක් වෙේ ඒගුල්ලොත් යම් ප්‍රමාණයක ප්‍රඥාවන්තය. එතුවට ඒ ගැනවත් නොසිතා ධර්ම සංඥාවත් උපපුදවා ගන්න ඇතු යන්ගකිසිගෙනටයුතු කන ඒකුලුටමයි බෝසිෙන් බාල මෝඩ දුස් ප්‍රාඥතත්වයට වැටින්. තුට මේ ඊලක්ක්‍ය බුදුරජාණන්සේ පටිීි ලක්කේ දැනගෙන ලක්කේයට ලඟවෙන්න යම් ත්සාහයක්හර දරනවට යත් යම් ප්‍රමාණයක ප්‍රඥාවන්ති. ඇබයි එහෙමවාත් අදහසත් නැත්තං ගොල්ලු ගේෙසෙත්ම ප්‍රඥාවන්තයක් කියලා කියන්න පුළුවන්කමක් එත වට ඒවගේ දුක්ක නිරෝධ ගාමි පටිබදා තුොට දුක්ක නිරෝධ ගමි පටි වදාව මෙතම ආරය ස්ටාන්ග මාර්ගයක දන්න ඔයඒකු ප්‍රගුණ කරන. තැ ආර්ය අස්ටාංග මාර්ගයේ පලවෙනි පී වරතමයි තෙරුවන් සරණගිල්ල පන්සිල් ගමා දගින් පන්සිල්ලා රක්ෂාගරින් එතුවට තෙරුවන් සරණ යන කෙන අර තෙරුවන් සරණ නොගිය කෙනහටඩත් තෙරුවන් සරණ ගිය කෙන මේ නිරෝධ සත්‍යය අබෝධ කරගට සමීපයි ය දෙන්න සංසධනය ගනකොට එතට තෙරුවන්සරණ ගිය කෙනට වඩා පන්සිල් ආ තෙරුවන්සරනගෙන පන්සිල් ආරක්ෂා කරනගෙන ඒ සිල්පද ආරක්ෂාගන ප්‍රමාණයෙන්ව ඔයා නිර්වාණයට සමීපයි එතෝට ඊට වඩා එයා අටසිල්ියන් කිසිෙන කාරක්ෂා කරන එයා ඊට වඩ උසස් ඉට වඩා ඉතා ඉක්මනින් එයා නිර්වාණයට සමීපර්ණ කෙනෙක් තොර දස්සසිල්ල ආරක්ෂ කරනවනන් සාමනේරය දස්සීලේ ආරක්ෂා කරනම් උපසම්පදාහශීලේ ආරක්ෂා කරනවනන් එතොට මේ සෝතාපත්තියංග වඩනවන සෝතාපත්තියංග වඩනවනං එතකොට අන්න එයා බොහොම සමීහිපයි මේ ධර්මාවබෝධයට එක පැත්තිකින් බුද්ධය අවිච්චපසාදයන සමන්නාාගතෝති ධම්මේ අවිච්චපසාදන සමනාාගතෝති සංගේය අවිච්චපසාදින මනාගෝති අකණ්ඩ අච්චිද අසබල ඒ සීලය ආරක්ෂසා කිරීම එතුළ මේ වගේ තුන්රුවන් කරේ අවෙච්ච ප්‍රසාදයකැන් නොසෙල්වෙන්නා ්‍රද්ධාව එතුේ තුන්ුවන්ගේ ගුණ දැන ෙනැති කරගන්නා උස් ්‍රදධාව ඒ වැඩි කර ගැනීම ඒ වගේ තමන් ආරක්ෂා කර නොකඩවා ආරක්සාහ කරන අකන්්ඩ අච්චිද්ද අසබල ඒඒ සීලය එකතු එහෙම තියන කෙනාට තමයි සෝතාපන්න භාවිට් ළංගෙන පුළුවන් සෝතාපන්න භාාවට ලංඟන්න පුළුවන්ගන ඒම කෙනාට. එතකොට සත් ධර්මාශත්‍රවනය සත්පුරුස සන්සේවනය නේද යෝනිසෝ මනසිකාරය මේවාගේ අංග එකුතුනාම දොට භාවනා වැඩීම මේගේ අංග එකුතුනාම යා තමයි ධර්මාබෝධිට සමීපෝණ කෙනා. එතකොට මේ ඒ ධර්මාර ධර්ම ප්‍රතිපත්තිය වල යේදීම. මේවයින් තමයි ප්‍රඥාවන්තයක් වෙන මාර්ගයතුකොට එයා එහම කරනව ගැන ආරස්ටාංග මාර්ගය ගමන් කරන කෙනෙ බොඩ පත්වෙනවා ඉදියා තමයි මෙතන්දි සාරිබුත්්ත මහරතන් වහන්සේ ප්‍රඥාවන්තයා කියල අඳුරමයි තුො ප්‍රඥ්‍යාවන්තයක් කියල ගන්නේ මේ චතුරා සය අවබෝධ කරගත්තගෙන තුොට චතුරාට සතය අවබෝධයට යන පිළිවෙත තමයි ආරස්ටාංගි මාර්ගී තුො ආරයස්ටංග මාර්ගය පලවෙනි පිවරතමයි තෙරුවන් සරන්න කියල පන්සිීලා රක්ෂයි නිට පසේ තම තමන්ගේ ඒ උත්සාහ වීර්ය සසා රුචය අභිමතයනුව එයාට පුළුවන් ඒ තත්ත්වය වැඩි වැඩියෙන් උසස්ීලයන් සමාලංවෙලලා ආරක්ෂා කරගෙන වැඩි වැඩීම් වීර්ය වඩල තමන් අපේක්සා කරන බුදුරජාණන් වහන්ස පෙන්න්නා දුු ඒ උතුම් ශසාන්තියට ලංඟාවෙන්න පුළුවන්. එතුකට ඒකට තමයි බුදුරජාන් වහන්සමේ නිරර්දේශය කරලා තියෙන එ එකකට එනම් ෙරුවන් සරණෑම අනිවාර්යම අවශ්‍යයි ධර්ම අවබෝ තිරවාන් සරණෑම ඉතාම අවශ්‍යයි තොට එමනම් තරවුවන් සරන්න ගයාාට මද බුදුරජාණ වහන්සේපිළ නොසසිල්ලනස්වදාව ඒවාගේම ධර්මරත්නයපිළො නොසිල්ින වද්ධාව සසාරි පුද්ගල මහාසංගරත්නය පිළිොඳ නොසල්ලනස්වදාව එ වගේම කඩනොකට සීලය ආරක්ෂා කිරීම කියන මේ කාරණත් ඉතාමත්ම වැදගත්වෙනවා එදී. ඒවගේම ඊට අමතරුව සත්පුරුෂයන් ආශ්‍රය කරන්නවා සත්පුරුස සන්සේවන සත්පුරුසයන් ආශ්‍රය කරන්නට. ඒවගේ ධර්මාශ්‍රවනය කරන්න ට ඕන්. යෝනිසෝ මනනිසිකාර නුවින් කල්පනා කරන්න ඒවාගේම ධර්මාරුදන් ප්‍රතිපත්්චල දෙන්ෙනවන්න එමුණ අමතමයි සැබෑ ප්‍රඥාවන්තේ බවට පත්තෙනට පුළුවන්කම ලැබි ිතින් මේ කාරණ තමයි මේ සාර්බුත්ත මහරතන් වහන්සේ හිදි පහැදිිරන්න ගේ මල්න්ට මහ කොට්ිතම හරතන් වහන්ස නැවත විමසවා වි්ඥානම් විඤ්ානන්ති අවසෝ ච්චති කිත්තාවතානක අවසු විඤ්ානන්ති උච්චද. මේ විඤ්ඥානයේ විඤ්ඥානය කියලකිෙනමකද මේ විඤ්ඥානය කියල කියන්නේ විඤ්‍යානත විඤඥානයක නො හලතන චක්කු විං්‍යාන සෝත විඤ්ඥාන ගාන වි්ඥාන ජිවා විඤ්ඥාන කාය විඤාන මනව විඥාණයද. මේ වගේ විධ විඤඥාණයන් කෙන සූත්‍ර දේශනට සහංගලලා තිරන එතුර මේ කොට්ටිතහතුරු මසහනම විඤ්ඥානය විඤඥානය කියලා කියවා. මොකදද සාරිපපුත්තා හාමුදුරණේේ විඤ්ඥානය කියල ගැන්න එතුකරු වහන්සේ යනමකදද විජානාති විජානීතීතිකෝවා සෝ තස්මා විඤ්ඥාන දැනගන්නේ දැනගන්නේ විජානාති ගැන්න දැනගන්නවා. දැනගන්නේ දැනගන්නේ මේ දන්නවා දන්න වි නාර්ථයන්තම විජානාති ගයැන් එකරට කුමක්ද දැනගන්නේ එතුර සුකන්තිපි විජානාති මෙන්න මේ සැපවේදනාව දැනගන්න මෙ මේකතුමයි සැපවේදනා කිය එ වගේ දුක්කන්තිපි විජානාති මේ දුක්වේදනා දැනගන්න. ඒව අදුක්කම සුකන්ති විා අධදුක්කමසකු වේදර මනත උපෙක් ේදනාව දැනගන්න මෙන්න වේදනා දැනීම තමයි මේමතින්දදි සාරරිපපුත්ත හාදුරුවේ විඤ්ඥාණය හඳුරනා ගැනීම කලකැ තැ අපි ඔබාල ඇතිනවකු සූත්‍රදේශනාවලද දැම වේදනාව සුකවේදනා දුක්කවේදනා ඒවාගේම අදක්කමසක ේදන හට උපෙක් වේදෙන හටගැන්න කෝොමදගරන චක්කු සම්පස්සජා වේදනා. සෝත සම්පස්සජ වේදන ගාන සම්පස්සජා වේදන ජිව්වා සම්පස්සජා වේදනා කාය සම්පස්සජා වේදන මනුව සම්පස්සජ වේදන මේ විදිර වේදනනා නොුවෙක් කාගරෙන් හට ගන්න ේද ඉ ඒවේදනාව සුකවේදන දුක්කවේදනා දුක්කමස්කු වේදනා ගෙන සඳන්න වේදනාව දෙවදෑ රුම්දතු. හිව දෑරුද කියල බහවේදනී කියල මජ්‍යම නිකා ඇතින සූත්‍රරදය හිදම ආනන්දහාමුදුරසා පංචකංග කියන වඩු මහත්්‍යයාතර සසාහකච්ඡාවඇතින විවාදයක් හිතුන අන්තිමේ බුදුරජාණ වහන්සේළඟටගේ බුදුරජාණන් වන්ස දේශනා කළ මේ ඔය දෙදෙනම හරි මම පරියාය වසින් මේ ධර්මය දේශනා කළදනත් සමහරුන්ට වේදනාව දෙකයි කියලා දේශනා කළ තියෙනවා සමාරුන්ට තුනායි කියල දේශනා කළතින සමරුට හායයි කියල දේශනා කලතින හම එක විදියටට බෙදාදක් කළ. ුදුරජාණහස දේශ නිසා උහසකගේ මේ පරියාය වස උන් වහසේ පැ ම පරියාය වසය මේ ධර්මය දේශනා කලති දොර එනිසා ඔබ දෙදනාම හරිගිය දේවගේ මෙතන්දදි මේ සාර්ගුත්ත හදුරු පහැදම විඤ්‍යානය කලික අනනි දන්නවා කියන එක දන්නවා දන්නවා කියනෙ මොකද දන්න සුකවේදනා දන්නවා දුක්කවේදනා දන්නවා උපෙක්කා වේදනා දන්නවා තුොඩ ඒ වේදනාව දන්නවා එක තමයි මේ විජානාති කික විඥානය විඤ්ඥාරං කලකන අන්නේ ඒව දන්නේෙක් විඤ්ඥානය කරිික එතකොට විඤ්ඥානය හටගන්නාකාරය සූත්‍ර දෙසනාවල යදිට සඳහගලා තිබෙන එතකොට ඊළඟට අහන ප්‍රශ්නය දැම්ඹලන්න දීනගම ජාචාවසෝ පඤ්ඥා යංච විඤ්ඥානන් ඉමේදම් මාසන් සට උදාව විසන් සට ල මී තාවත් මේ ගැබුර ප්‍රශ්න සාමානකරටම උට උත්්‍ර දෙෙ එතකොට සාඩිපුත්ත හාදුරණී යංගිසි ප්‍රඥාවත් තිබේද යංගකිසි විඥ්ඥානයයක් තිබිද මේ ධර්ම එකටකට සම්බන්ධද මිශ්‍රද එහම නත්තන් සම්බන්ධ නැද්දා මිශ්‍රද. සාමානකුට මමුඋත්ත්‍ර දෙන්න බෑමකද මේවා අපිටඳ විසාහාරදිකට පමණයි මේවට උත්තර දෙන්න පුළුවන්. තුර මේ විස් පඥ්ඥා මුලින්හපු ප්‍රඥාවයි මේ දැංහපු විඤ්ඥානයයි අතර සම්බන්ධකමක් තියෙනවද. එහම නැතැන් හෙම සම්බන්ධකමක් නැද්ද. එතකොට, මේඒ වනිපුුජිත්තවා වනිපුුජිතතා නාකරන මේවා බෙදල බෙදල වෙෙන්කල දක්වන්න පුළුව අන්ද සාරිපපුත්් හාමුදුර කොට්ටි හන්දුර ම වසන තකට ප්‍රශ්න අහන කෙනගේ ප්‍රඥාවත් පැහදිි නොමැතෙද ප්‍රධැන් පිළිතුරු දෙන්න කොට ඒ පිළිතුර තුලින් ඒ පිළිතුරු දෙනගෙනගේ ප්‍රඥාවත් මැනවන් පැහැදිලි වෙනවා. නද එතකොට උන්වහන්සේ ැන් සාරිපුත්ත හාමුුරු දේශනා කන උත්තරේමක දුන්හන්සේ. යාංාාවසෝ පඥා යංච වි ඥාන නිේ දම්ම සසට ි ස සත්. මේ අංගසි ප්‍රඥාවති වේද අන්කිසි විඤ්ඥාන ඇතිවති මේ දෙකම සම්විත්‍රණ සම්බන්ධය ඇතිනොේදක. මේ දෙක විංකරන්න බෑ. ඉංකරන්න බෑ මේදකේ සම්බන්ධ ඇත්තියන කර සාරපපුත්ත මරහතන් වන්ස පෙන්න්නනු. මේ බෙදල බෙදල විංකරල දක්වන්න බැරිබවය සාරපපුෘත්්‍ර මරතන් වහස දේශන නච ලබ ඉමේ සන් දම්මාන විිනි පුජ්ිත්වවා වනිපුද්ජිත්ව නා කරනම් පඥාපේතු මෙ විංකරල විංකරල බෙදල දක්වන්න බෑ. මොකද මවා එකකට සම්විශත්‍ර සම්බන්ධයි. යන් චවසූ පජානාති තම් විජානාති ඇවැත් යමත්ද දැනගන්න ඒතමයි දන්නේ යම් පජානාති ම් විජා යමත්ද දන්නේ ඒතමයි දැනගන්න ඒතමයි දන්නේ නද තුවර පජාත විජානාාධතික කියන වචන දෙකම සම බෝ සමානර්ථනින් එන්නේ හැබැයි ඇඒ අර්ථයේ අර්ථය තුළ යම් ගැඹුරත්වනේ සමානමනමි අපි සාමාන්‍ය වචචනින් අපේ මේ සබ්ද කෝසින් අපි කරන්න දෙකම දන්නව දන්න ව කියෙන හැබැයිඒ පජානාති දැනීමයි විජානාති දැනීමයි වෙනස් අන්න එතනයි අපි ඒක තේරුම් ගන්න ඕනි එතුට දැම් පලන්න එතුකොට යම් විජානාති ම් පජා යමක්ද දන්නේ එ යමක්ද ඒ තමයි දන්නේ තොරේ දෙකම සිංහල වචනින්කුවෝත්යම දෙකක් නේද එතුකොට නමුත් මේ මේ ප්‍රඥාවයි ප්‍රඥාවෙන් දැනීමයි විඤ්ඥානයෙන් දැනීමයි කියන්නේ දෙකක් මේවාවෙන්න කල්ල වෙන් කළ දක්වන්න බෑ ඒ පළිබඳ ඉදිරිද පැදිි කරන ො සාරුත්ත මරතාතන් වහන්ස පහැදිලි කරවා මේ ප්‍රඥාවෙන් දැනීමයි විඤ්ඥානය නැමති දැනීමයි කියන්නේ එකටික සම්බන්ධය එකක් ඒ දෙකක් තමයි හැබැයි එකටිකට සම්බන්ධයි මේ සම්බන්ධය වෙන් කරල දක්වන්න බැෑ වෙනස් කළ දක්වන්න බැරි බව උන්වහන්සේ දේශනා කරනවා එතකොට යංචාවසෝ පඥ්ා යංච විද්ඥානන් නිමේසන් දම්මාන සංසට්ටානූ විසන්සට්ටාන ින්න්නනාානාකරණන්ති. එතුක මේ මොකක් එහෙමනම් යංකිසි වි්ඥානයයි ඒවගේ ප්‍රඥාවයි එකට ඉන්නවනං එතුවට මොකක්දමිහි වෙනස. තැම ප්‍රඥාවයි ප්‍රඥාවෙන් පජානාති කියන දැනීමයි විජානාති කියෙන දැනීමයි දෙකම එකට සම්බන්ධනං ඒමන හි මේ වෙනසක්. වි්ඥානයේයට උත්තර දෙනවා විජානාාති කර ප්‍රඥා ගැනගෙනගෙන ප්‍රජානාති කර ප්‍රඥාවන්තය ගැ ගෙනනකොට පජානාාති කියෙන එකයි විජානාති කෙනකයි මොකක්දහමනම් වෙනස මේක සම්මට සම්බන්ධන මොකක්දමයක වෙනස එතුකොට සාබුද්ධ මහරතන් වන්ේ උත්ර දෙනවා යාාවස පඥා යං විඥාන මේ සන්දම්මාන සංසටාන නොව වෙනස් විසන්සට්ටානම් පඤ්ඥා භාවය තබා විඤ්ඥානම් පරි්ඥීයා ඉදන් තේසන්න නාක එතකොට මෙන්න මේක තමයි වෙනස ඒ එතුකොට දැ පජානාති කියන්නේත් දන්නවනම් විජානාති කියන්නේෙ දන්නවනම් එඒනම් මොකක්ද මේක වෙනස මේක සම්බන්ධි ුත්තියෙනවා වනම් එනම් මොකද මේක වෙනස මෙන්න මේකයි වෙනස බලන්න පඥ්ඥා භාවය තබා ප්‍රඥාව කියන එක ඒක වඩන්න ඕන එක ඒ වඩන්න ඕන එක ඇතර මේක මේ සඳහගනි මාර්ග ප්‍රඥාතියට මාර්ග මේ ආර්ය මාර්ග ප්‍රඥාාවටයට සඳම ප්‍රඥාවගෙනක වඩ අන්න ඕනි හැබැයි වි්ඥානය කියන එක පරි්ඥය ඒක පිරිසිද දැනගන්නවා දෙකම දැන් අර්ථය නිදන්නව පජානාති ගන්න නිදන්නව විජානාති ගැන්න නිදන්නවා හැබැයි ප්‍රඥාවට සම්බන්ධ පජානාති ප්‍රඥාවට සම්බන්ධයක වැඩිය යුතුය ඒක ප්‍රගුණ කරන්න ඕනි විඤ්ඥානයට සම්බන්ධය විජානාති කෙනෙක අද පිරිසිඳ දැන ගත හත් පසන් දැන ගත යුතුකක් ඒක වෙනස් තර වඩ එකක් වඩන්න තියෙන එකක් දැනගන්න තියෙන් මේක තමයි වෙනස සාරිබුත්්තු මහරතන්න සුත්‍රර නයි තොර පජානාති විජානාති කෙනගේ වෙනස මේකයි කිය ඊට පස්සේ නැවතත් විමසනවා මේ ඔ්ි හා මුදුරුව හෝ වේදනාති වේදනාති ආවසු කෙත්තාාවතානක අවස වේදනා චතම මේ ේදනාව වේදනාව කියන මොකක්ද මේ ේදනාව කරිකන ස්වාමී වේදනාව වේදනාව කියන. තුර මොකක්ද වේදනාව.ේදේ වේදේතික අස වේදනා චතිමේ විදිින්නේය විඳින්නේයක නාර්තයන්තමයි වේදනාව කිය විඳිනවා කියෙන ර්කය විදින්නේය විදින්නේය කියන අන්න ඒ වේදන මොනවාද විදිනි සුකම්පිද සුකවේදනාව විදින. දක්කම්පිවේද දුක්කවේදනා විදෙනවා දුක්ක මසු කම්පි වේද අදුක්ක මසු හැඇත උපෙක්කා වේදනා විදිෙනවා අන්න ඒක තමයි විඳි නවක් කියල කිය මේ විඳින ඒ මේ විදීම එමනත්තන් දු සුක්ක වේදනා විදීම දුක්ක වේදනාවිදීම ඒවාගේම අදුක්කමංසක වේදනා විඳීම මේකතමයි මේ විදිනවක් කියලා කියන්නඒ තමයි විඳීම කියලා කියන්න කියලා සාරපුෘත්ත මහරහතන් වහන්සේ උත්තර දෙනවා එතුගොට දැම් වේදනා කිය එකත් තියෙනවා ඒවාගේම සංඥාති සංඥාතිය අවස ච්චද හිතාවතන ගෝ සංඥා මේ සංඥා සංඥා කලකින මොකදද සංඥාව කියලකයන්න සංඥා කීලකයන්නේ මොකක්දේතුකොට සංජානාති සංජානාතික ව අවසෝ තස්මා සඥා සංජානන සංජානනය කියැනද හඳන ගන්න හඳන ගන්නේ හේද හඳුන ගැනීම තමයි මේ සං්ඥා කියල කියන්න. දංව බාලය සං්ඥායි රූප වේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියල පංචස්කන්දේ තියෙනව සංඥාව ක ගන්නේ. එතුර සංඥාව ගැන වද හන්ඳනා ගන්නේෙ. මොනවද හඳදුරගන්නේ. නිීලකම්පි සංජානාති, පීතකම්පි සංජානාති, ලෝහිතකම්පි සංජානාති, ඕදාතම්පි සංජානාති මේ නිල් පාට හඳුර ගන්නවා කහපාට අන්ඳුර ගන්නවා. ඒවගේම රතුපාට අන්ඳුර ගන්නවා. උුදුපාටන් මේ වගේ හඳුන ගැනීම තමයි සංඥාගලගන තැන් චක්කුංච පටච්ච රූපය චුබ්බද චක්කු විඤඥාන් තින්නන් සංගති පස්සෝ පස්ස පච්චාවේදන යංවේදේද තන් සංජානා යමක්ද විඳන්නේ ඒ තමයි හඳුර යමක්ද අපි අපි විඳින දේවල් තමයි අපි අතුරගන අපේ යංකිසි චක්කු සම්පස්ස ජවේදනහෝ සෝත සම්පස්ස ජාවේදනාවෝ ගාන හෝ ජිවවාහෝ කාය සම්පස්ස ජවේදන මේ දැනීමමුලින් ලැපින දේවල් තමයි අපි හඳුරගන්න වෙන දෙයක් හඳරගන්න අපිට හදුර ගනති ඒවා. තට යන් සජ යංවේදේති තන් සංජානා යමක්ද විඳන්නේ ඒ තමයි හඳුර ගැනිතකොට ද මේදී හඳුර නොවා මේ එක එක විදිර හඳර ගනීම කෙනනත් මේ පාට හඳුනගන්න ඒ එක තමයි සරලම අර්ථය මේ සංඥා මේසංජානාති කියෙන සරලා අර්ථය හඳුන ගන්නවා කියන එක කොට සාහරිබුත්් හදුරන්ගේ නැවතත්තානවා කොට්ටිත හාමුදු්‍රරෝ යංචාවසෝ වේදනා යාසය යාච සංඥායංච විඤ්ඥාන මේ අංගසි වේදනාව සංඥාව විඤ්ඥානය මේ ධර්ම එකට එකක් මිස්ත්‍රද අමිශ්‍රද මේවා වෙන්වෙන් කල්ල වෙනසබ පනවන්න පුළුවන්ද. ඔන්න දැන් තව ප්‍රශ්නයි අන එතු වේදනාවයි සංඥාවයි විඤඥානේ. වේදනාවයි සඥ්ඥාවයි විඤ්ඥානයයි කියන මේ තුන එකටකට සම්බන්ධද එෙමනැත්තන් නැද්ද. මේවා වෙන් කරන්න පුළුවන්ද වෙන්කල්ලා බෙදාදක්වන්න පුළුවන්. මේක හරිම ගැඹුරුයි මේ අරිම ගැමරු කතාාව සාකච්ඡාව. එතුවට සාහරිපපුත්ත හා මුන්දුරුවන්ගේ උත්තරයමොකක්ද. යාචාාවසු වේදනා යාච්‍ය සංඥාංච විඥ්ඥානීම මේ දම්මා සසට්ට අනෝ විංසට අරවගේීමයි. මේ වේදනාවද සංඥාවද විඤ්ඥානයද මේ ඔක්කුම එකටි සම්බන්ධයි එකටික මිස්්‍රයි එකටි සම්බන්ධයි මේවා වෙනස් කළ වෙන් වෙන් කරලා දක්වන්න බැරි බෝ සාරපුත්ත මහරතන් වහන්ස පෙන්නු මේ වෙන් කරලා බෙදලා දක්වන්න බෑ එදිී උන්හසේ බැලන යංචාවසෝ වේදේදී තන් සංජානාත් යමක්ද විදින්නේ ඒ තමයි හඳුරගන්න යමක්ද විදින්නේ ඒතම හතුුරුවන් යන් සජානාතම් විජානාත් කඳරගන්න නොද එක තමයි දන්න. ඔන්න වේදනාවයි සංඥයි විඤ්ඥානය සම්බන්ධන හැටි යමක්ද විඳින්නේ එ තමයි හඳුරගන්න. තුර යමත් දහතුරගන්නේ ඒ තමයි දන්නේ ඒවිදි තමයි තු සේදනා සඥ්ඥා විඤ්ඥාන් තුර මේ තුනේම එකටික සම්බන්ධය තියවනේ නැවතත් තර ඳදු පිින්ටික සූත්‍රයට අපි ගියෝත්යම යංවේදේති ය සංජානා යන් සංජානාත තංවි තක්ක අපි සිතුවිලි පහල කරන්නේම අපි හතුරගන්නමොකක්ද ඒ තමයි අපි දන්නේය විින්දීපු බිඳපු දේහතුන ගත් හඳුර ගත්තු දයනුව අපි කල්පනා කර සිතුවිලි පහල කර ඒ සිතුවෙලි පහල කරනගොටත්ම යිකෙ ස් පාල වෙන්නේ කර අක්පුු සල සම්පන්දය නිසා එතු ඒේවාගේ සාරිබුත්්ත මහරතන් වහසේ ඇති පහැචි කරන මේ වේදනාවයි සඥඥාවයි විඤ්ඥාණයයි මේ තුනම එකටක සම්බන්ධයි මේවෙෙන් කරන්න බැරි බව වහන්සි දේශනා කර. නිස්තට්ටේ අවුසෝ පංච ඉද්‍රයේ පරිසුද්දයන මනව විඥ්‍යාන කන්නේ යන්තේ තර එ පංච ඉන්ද්‍රියන් විසින් මේ පංච ඉන්ද්‍රියන් විසින් මේ උගෙනයන පුළ දෙමන තන් මේ රූපාවචර ්‍යාන චිත්තය පරිසුද්ද මනවවිං්්‍යාණයටට කුම ැනගන්න ඕනද මේ පචිද්‍ර. ඒ එතුකට මුුණන් හාසසි දේශනා කරනවා නිසාසට එනවස පංචේ ඉද්‍රයේ පරිසුද්දන මනෝවිංඥායන අනන්තෝ ආකාසති ආකා සංඥායතන නීය. එතුකට මේ පංච ඉන්ද්‍රියන් විසින් එහිදිී පිරිසුදු භාවය නිසා එතුකට මනෝ ඒකයන භාවනා ප්‍රගුණ කිරීම නිසානේ එතුකොට මනෝවි්ඥානය මනෝවිං්ඥානයතුර පහල වෙන එඒ පිරිදු මනෝවිඤ්ඥාණය තුරු පහල වෙන ත්වය කුමක් දැ ගතයුත්තු තුක පිරිසදු මනවවි ්‍යානය කියල මෙතින අදහස් කරල තියෙන්නේ රූපාවචර චතුරර් ත අධ්‍යානය ත රූපාචර සතුත් අධ්‍යානයට මෙතන්දි අදහස් කල තිය එතකොට මේ රූපාවචර චතුරර්තධ්‍යානයේ ප්‍රතිඵල හැටියට දැන් ඉන්ද්‍රියන් පිරිසුදවීම තුළින් ඉන්ද්‍රියන් පිරිසිුදුවීම තුළින් එතුකොට ලබන්න පුළුවන් තත්වය තමයි මෙතන්දි පැහැදිලි කරන්න චතුර්ත්‍යාන ප්‍රතිඵලමොකල්ද චතුෘර්තධ්‍යානය ප්‍රतिඵල හැටියට මේ සूත්‍රය සඳ කර ප්‍රतिඵල දෙක් තියනැ චතුර්තද්‍යානය අපිට ළඟාාවිය හැකි මාර්ග දෙකක් තියෝ එකත් තමයි මේ ආකාසානන් චාතිනයට ලगाවිී දැ මේ සूත්‍ර ගැනෙ දැම් බුදුරජාණන් වහන්සේ හැබැයි බුද්ධත්තේදී චතුරතධ්‍යානින් පසුන් වහන්සේගේ සිතම ව පුබ්බේ නිවාසානුස්තිජානයටඋන්වහන්සේ මේ බුද්ධත්තය ලබනමොහොතේ අරූපාවචර ජාන සම්බන්ධ වනේ නැහැ උන්වහන්සේට සූත්‍රරට සඳංග නාකාරයට උන්වහන්සේ ඒ බුද්ධත් තඒ ලබන ොහොතේදේ රූපාවච්චර චතුරුතර්්‍යානයෙන් පසු වවහන්සගේ සිතයමුුණේ පුබ්බේ නිවාසානුස්සති ඥානයට. හැ මෙතින්දිකර දැන් අපි දන්නවා අෂ්ට සමාපත්ති සම්බන්ධයෙන් අපි ගත්තොත්ත එෙම චතුර්ත අධ්‍යානයෙන් පස්ස තියන ආකාසානංචායතනයෙන් අරූපාචර පලවවෙනි ධ්‍යානන අරූපාචරධාන චතුර්ත අධ්‍යානය ආකාසානංචායතන විඤ්ාණංචායතනය ආකං චංඥායතනය නවසඥානා සංඥායතනයට වස්තමයි මේ සංඥාාවේ නිරෝධ සමපත්ති කෙනෙක් තිය. එතුවට මේ විදිර දත්තොත් එෙමමතුවර මේ පංචිද්‍රියයන් පිරිසිදු කරනකොට. එතුකට පංචින්ද්‍රියන් පිරිසිදු කිරීම කිරෙ ඇත්තරම පංචිද්‍රියන් කුවාම දැන් අපි හිතාන්න පුුවන් චක්කු සෝතධාන ජූවාකාය මන කියන ඒවයින් ලැබෙන අරමුණු ඇත්තනම් පිරිසදුව තියාගන්න ඕනෙක් හරි දැ ඇසකන නාසයදිව ශරීරය කියන පංච ඉන්ද්‍රියන්ගේ මේ මේවයින් ලැබෙන අරමුණුවල පිරිසදුවීම තුළ එ නත්තන්ගේ අරමුණු බෝම අකුසල පැත්ත මගැහැරලක් කුසල පැත්තට වර්ධනය කිරීම මේ ධ්‍යාන ලපාන පුළුවම් බව අපිදන් ගේම තවත් ඉිද්‍රියන් පහක් වඩන්නටන් ඒ ඉන්ද්‍රියන් පහ වඩන්න තුව මේ තත්්‍යයන් ලබන්න බෑ තවත් ද්‍රියම් පචිද්‍රී න වෙන ිද්‍රියන් පහත්න පංචිද්‍රය නද පචිද්‍ර සද්දා විරිය සති සමමාධි පංච මේ සද්ධ විරිය සති සමාධ අපි ද ආරය පුදග්‍ර ආය බහවය සඳහායන ගමනදී අපි දියුණු කරන්න ඕේ මේ අස කරනාසේ දවසාරර ඒවයින් ඒවට හමුවන්න අරමුණුවල ට අපි බැසගන්නතුව ඒවා අපි සංවර කරගෙන හෙම කටයුතු කරන අතරේ තව මේ වැඩියයුතු ඉන්ද්‍රියන් පහත් තියෙන. අරවා වැඩියයුතු ඒවන ඒවා සංවර කර ගත යුතු ඉන්ද්‍රී වැඩියයුතු ඉන්ද්‍රියමනවාදවෙන්න මේ පහ සද්දා විරිය සති සමාධි පඥා මේ ඉන්ද්‍රියන් පහය වඩ ඕොනේ ර ඉද්‍රියන් පහ සංවර කරගන්න තිය චක්කු සෝත ාන ද්වාගය මනකින් ඉද්‍රියන් ඒවා සංවර කර ගැනීම පිණිස හැබැ මේ ඉන්ද්‍රියන් පහ මේ කියන සද්දා විරිය සති සමාධි පඥ්ඥකෙන ඉන්ද්‍රියන් පා මේවා වැඩීම තුරම මේ කොහොමද ව සද්ධාව ඇතරම සද්ධාව කියන සෝතාපත්ති අංගයක් හැටැන සෝතාපති අංගයක්ැ සෝතාපති අංගයන්නේ ැන් අපිමු නොක්වේ දැන් බුදුරජාණන් වහන්සේ කරී ධර්මය කෙරී හරිපුදුගල හාසංගරශනය කෙරී ඒ අච්චල විශ්වාහන්සෙන් ඒක සෝතාපත්ති අංගයක් සෝතාපන්න බව ලබා ගැනීමට හේතුවර කාරණයක් එතුකොට එමනන් ඒක ඉතාමත් අවශ්‍ය දෙයක් මේ කියන චතුරතද්‍යාන් මිසන්ද සර්බුෘත මහරතන් වන්සේ සඳහංක ලේමි මේ රූපචර චතුර චතුර අධ්‍යනය පසය කුමද ලැබෙන ප්‍රතිඵලයගෙන් ඉතකරු මේ පංචින්ද්‍රයන් වඩනක අර්තම රපවචර චතුරතද්‍යාාවාවවෙන්නේ එතකොට ඒ සොඳ හා මේ පංචිතට සද්ධාව කියන්නේ සෝතාපත්ති අන්ගයා සෝතාපත්ති අන්ගේ ඒවාගේම සෝතාපත්ති අන්ගේදී ධ්‍යාන ලැබේ දැංිට පැත්තකෙන් සෝතාපන්න භාවය අනිත්්‍යක මේ අංග වඩනකොට වැලතා මේ වගේ ධ්‍යානු පුදවාගෙනීම ශක්තිය ඒ වඩන කෙනනාට ජෝගාවචරයටට ්‍රාවක කර පුඩුවන් පලවුණවා වීර්ේග්‍යාන ොකල්ති තොට තු මේ චතුරංග සමන්නාගත වීර්යී දැඩිවීරෙන් මම මේ තත්වය ලබාමස මේ පසු මනතර වෙන්නාගෙන දඩි වීර්ය ති ඒවයි සති සතිගෑන සතර සති පට්ටානේ වැඩි සතර සති පට්ටානේ ඒවා සමාධික්‍යයන්නේ ධ්‍යාන සතර අලවෙනි දෙවැනි තුගනි හතරවැනි යා ප්‍රඥා කියන චතුරාට සත්‍යය ඒ මේ අවබෝධ කර ගැන තොකොට මෙන්න මේවා තකටද මේවා එක වෙනවෙනම තියෙන වගේම එකන එකට සම්බන්ධයි මේවත් එකටිකට සම්බන්ධයි දැන් උදාහරයක් සඳහඟ ලතින අටු ආාවේ දැන් රජ්ජුරෝයි සිටිපූත්‍රයෝ හතර දෙෙනකුයි ගමනක් යන තරේ අන්නේ ොහේද මිගුල්ුන්ගේ ගෙවල්ලයා අනි සංචාරය දැන් පලවෙනි සිටිපුූත්‍රය ගෙදර ගියාමද රජ්ජරෝගයන්නේ අපි හිතමු ප්‍රඥාව කියලා ඒවාගේ සද්ධ විරිය ස සමාධනනි සිටි පුත්‍රය හත්‍ර දෙනා කලකින් ඇැම මේගොල්ලු පටන්ගනු ස්‍රද්ධාව වන ඒ පලවෙනි සිටි පුත්‍රයගෙදරයා එතුර පලවෙනි සිට පුත්‍රය ගදර මේගොල්ලෝ ගියහාම පස් දෙෙන එතකොට ඒ සිටි පුත්‍රය තමයි ඒකදර ප්‍රානයයේඒ සිට පුත්‍රය මයි ඒක ක න්ටි කියන රජුවන්ට මේ විදිර සලගන මගේ යාලුවන්ට විුතුත සල කන්න කියලා ඒ සිට පුත්‍රය කියන් අනිත් තෑ නියටුව ඉන්න අනිත්තෑ නිියට එහිදී ඒ තමන්ගේ දරද ඒක්කෙන තවයි ප්‍රබල දැන් දෙවැනි සිට පුත්‍රර ඇකතර ගියාම දැන් දෙවනි එක් කෙන තවයි ප්‍රබල අනිත්තය ප්‍රබල නෑ දෙනි එක්ක නතම අයන දෙන්නේ මේම කරන්න මෙම කරන්න මෙවිදිර මේගල්ලොට සංග්‍රාකරන්න ර දෙවනි එක්කෙන එහ මේම කිලා හත්තර නනාගදරේ හතරදින තම තමන්ගේ ගල්ල ද මතමන්තවයි මලිත්වයකන්න රජ්ජුලුවන්ගේ රජමාාගේ ට ගයාම තකට රජුල මයිකන් මේකුල්ලොන් දිදර සකරන මේ කරන්න ගුල්ලන්ට මසු පවුව ට රජරුතමයි ප්‍රධානී අන්න ඒවා එතම මේ පහදදා විරියක්ෂ සමාති පංචාටයි තනිත්ත නව ක්‍රියාත්ම කෙන පුුවන් හැබැයි ඒකුල්ල හැමත ඇන්දිම ඉන්නවා ඉති ඒ අවස්ථාවලද ඉන්ද්‍රියයන් ශක්තිමත්ව ක්‍රියාත්මක වෙනවා ඇ ඒක තමයි මේ පංච ඉන්ද්‍රියය එතුකොට මේ පංච ඉන්ද්‍රිය ධර්ම ප්‍රගුණ කිරීමෙන් තමයි මේ රූපාචර තතුරත අධ්‍යානයට පැමණ පුළුවන් කෙනක සාරිපපුත්ත මාරාතන් වහසේද පැදිලි කරන තොර මේ කොට හදුර විමසන්නේ ඒකට පැමිණි හේතුවන කාරණය මොක්ද කියලා එතතුක කොට ඒ ලැබිෙන ප්‍රතිඵලය මොකද්ද කිලෙ චතුරු තද්‍යානයට පැමිණි ආට පස. එතුර චතතුර තදධ්‍යානයට පමිණ ට පස ලබිෙන ප්‍රතිපඵලය තමයි මේ සූත්‍රදර මොරින්කිවගේ ආකාසානං චායතනයට පැමිණ ආකාසානං චායතනය තමයි හෙද දැනගන්නු ආකාසං්‍යායතනය වැඩි කොමද අනන්තුව ආකාසෝ අනන්තුව ආකාසු කියලා කමට හාම්වරන කොටම ආකාසානාංචායතනය කෙනක පාල්වි ආකාසාානංජායතනය පහ උපදවාගත්තගෙන ඉඩවස විඤ්ඥානංචායතනය වටනවානේ තුවර වි්ඥානං චායතනය වටපුෙන ඉටස ආකින් චංායතන වඩ එහමතමයි ධ්‍යන ලැබෙන්නේ ජාන ලැබෙන්න්නේ ඉවිදි එතුවර නැවතත් කොට්ටිත හාමුදුරුවමසනවා නයම් පනාවසෝ දම්බන් කියන පජාන නීය ධර්ම නීය ධර්ම ලබා ගනි කුමින්ද නිවිය ධර්ම ගැනෙ තත්වට ප්‍රඥාවට අදහළ මේ ධර්මාර්ගල දළ දරම් එතු වොට නේියන්කු අවුසෝ දම්මන් පඥා චක්කුණා පජානා මේ ප්‍ර කැන ඒත් ලබාගත යුතු ධර්මමය ශක්තින් කොහොමද ලබා ගන්නේ ඒ ප්‍රඥ ඇසින්තම ප්‍රඥා ඇසින්තමයි ලබා ගනි මාන්ස චක්සුසේ බැනේ බුදුරජාන් වහන්සේටට පසස් කෙන චක්කුමාකිල වචනඇත්තින බුදුරජාන් වහන්සේටත් මේ වන්සට පැත්ස් පහත්මනගනේද එ බුද්ධ ජක්කු කියර ගත්තිය පඥා චක්කු කියර ගත් දිබ්බ චක්කු සමන්ත ජක්කු මාන්ස ජක්මේ දයට මෙහිදී සාරකතහ දකින්න මේ නීය ධර්ම මේ අවබෝධ කරගතියුතු ප්‍රඥාවෙන් දතියව ධර්ම කහොම බෝද ප්ඥා ජක්ුවෙන් ප්‍රඥා ඇසින් තමයි දකින්න මාන්ස ඇසෙන් දකිින්බ පඥඥා පනාවසෝකි මත්තාය එතුකොට ප්‍රඥාව මොකටද ැන පොට්ටිත හාමුදුරු විමසන ප්‍රඥාව කුමක් සඳහා ප්‍රඥාව කුමක් සඳහා එතු ප්‍රඥාව කුමක් සඳහාද කියල විීමම සුහහාම සාරපපුත් හාදුර දෙන උත්්‍රේ තමයි්‍රඥාව අභිං්ඥත්තා පරි්ඥත්තා පහ නැත්තා අඥ දැනගත යුතු ධර්ම දැනගන් පරිඥ පිරිසින්ද දැනයුතු හාත්පසි දත යුතු ධර්ම දැනගන් පහ නැතයි වගේ ප්‍රහාණය කරන්න තු ප්‍රශඥ බදුරජාණන්හන්සේ උවහන්ස කෞදි කලලාහ අවස්ථාවල වහසේ උත්තර දිීලදි න මේ විතිරණය අභිං්ඥයන් අපි ඥාතම භාාවය තබ බංච භාවිතම් පහ තබ්බම් පහනම් මේ තස්මා බුද්දෝසි ප්‍රාක්්ම මේ බුදුරජාණහන්ස තන් වහන්ස කවදකිල වවාම වන්හන්ස උත්තර දීලතිනය අවබෝධ කළ යුතු දේවල්ල බෝධ කළ ප්‍රහණය කළ යුතු දෙවල් ප්‍රහාණය කළ බැඩිය යුතු දේවල් වැඩපු කෙන අතමයි ම එනිසා මට බුද්ධ කියලා කියවායි මෙම බුදුරජා වන්ස සේල බ්‍රාහ්ණය වගේයට උත්ත්‍ර දී ලති යනව යුතුයට එතකොට මේ විදියට මේ ප්‍ර්ඥාවකුමක් සඳහාද අවබෝධ කරගන්න හත් පසින් සියලු කාරණ දැනගන්න ඒවාගේම ප්‍රහාණය කරන්න ප්‍රහාණය කරමනවද ප්‍රහාණය කළ යුතු දේවල් ප්‍රහණය කර ැ ප්‍රහාණය කළියයුත්තේ දුක්ක සමුදයයි පරි්ඥීය පරි්ඥීය දුක්ක සත්‍යය දුක්ක සත්‍ය තමයි පරි්න්නේී හත් පසම දැන ගන්න ඕනේ දුක්කමොකත් කියල් ජාති ජාතිය විපදීම දුකක් වෙන්නේ කොහොමද එ වහසට ෑම දුකක් වෙන්නේ කොහොමද ලෙඩවීම දුකක් වෙන්නේ කොමද මරණය දුකක් වෙන්නේ කොමද අප්‍රයන් සමගක තුවීම දුකක් වෙන්නේ කොමද ප්‍රයන්ගෙන් වෙන්වීම දුකක් වෙන්නේ කොමදඒ පංචි උපාධනස්කන්දය කොමද දුකක් වෙන්නේ න ඇමති දවල් ොල බීමක් කමති දේ ලැබීම ඉවිදි කොහොමද මේක දුකක් වෙන්න කරක හත් පසින් දැන ගන්නටන්. ඒක යෝනිසෝ මනසිකාරයෙන් දත් යුතුකාර්මය. ඒක දැනගන්න ප්‍රඥාව ඕන ඒ ප්‍රඥාව උදවෙන්නේ කුසල සක්තිය දියුණ වෙනකුට එමනත්තන්න උපහලවෙන්න සාමාන දැනීමක් පුළුවන් අකුරෝස්සේ ලබන දැනීම ඇරන්න ප්‍රඥාව ලැබෙන්න්නේ නහ කුසල සක්ති අඩුණක්. ඒක තමයි හේතුවෙන දිටත්. අපි අද ධර්මයේ මේ කතා කලාට ධර්ම සාකච්ච කලට අපිට ධර්මය අවබෝධන වෙන්න මේ ප්‍රඥාවය අඩුකම අපේ කුත්සල ශක්තින්ගේ අඩුකම එම නැත්තං අපිට සුදුසු කමටහන නොලැබීම එමනැත්තං අපේ වීර්ය මධකම් මොනොහරි මේ කාරණ අපිට බලපාලතිය ඒ නිසා තමයි අපිට අද තවමත් සසර ගමන් කරන දියට අප මේ අප ප්‍රඥාව දියුණු වෙලාතු බුණනම් අපිටර මේ හොද්දේ රස දැනගන්න අතිව වගේ මේ තාමඉක්මනින් අපිට මේ ධර්මය ශ්‍රවණය කිරීමෙන් මේ කියවීම මවයින් එමොකද මේ ධර්මය දුරීමමනි මහරතන් වන්සල බිහිු එන ර්මය කින්නෙවෙයි අපි ඒ ධර්මය කිව්වට අපි ඒ ධර්මය ඇහුවට අපිට ඒ ධර්මය අවබෝධ කරගන පැරිවිල් හත් එමන් අපිත් එක මෝකර ප්‍රශ්නය ඇතිවවා අන්නේ ප්‍රශ්නතමය පිසඳ ගන්න ප්‍ර් ිසඳගන කොච්චර යියදක අපි කවරුවත් දන්නේ ඒකඉතින් අපි උත්සාහය අපේ ප්‍රඥාව අපේ කුත්්සල ශක්තිය හැම එකක්ම අර සෝතා ප්‍රතිංග වැඩීම වටනවද නැද්ද කියක ඒ කොච්චර ත්සාහයකෙන් වටනවද නැද්ද කියන කොච්චර වීර් තියනවාද කොච්චර යෝනිස්සෝ මනච කාරගින්ඒ වගෙන මනිසනද මේ සියලු කාරණාවල එක තුවක් නිසාසම අපි මේ ප්‍රමාද වෙලා කියනන්නේ තුමක් රි ට ඒවනම් ප්‍රශ්ඥාව කුමක් සඳහාද මෙන්න මෙහි කාරණය සඳහා එතුකොට නැවතත්තානවා දැ ඒ විදියට ප්‍රශ්න කළ කොට්ි තහාමුදුර නැවතත් ප්‍රශ්නයක් ආනවා කතිපනාවසෝ බච්චා සම්මාධිට්‍යය උපාදාය සාරිපපුත්ත හාදර මේ සම්මාධිත්්‍යය උපදින්න කාරණා කීයක් බලපානුවත් සම්මාධිත්‍යය උපදින්න කාරණ කීපයක් බලපානුවද දකෝ ආුසෝ පච්චා සම්මාධිත්‍යා උපපාදායි කාරණා දෙකක් තියනවා සම්මාධිට්ටය උපදින්න කාරණා දෙකක් තියෙනවයි කියලා මේ සාරිබුත්ත හාමුදුරුව මෙදී පැදිලි කරනවා. මොනොදී. පරතෝ ගෝසෝචි යෝනිසෝ මනසිකාර පරතෝගෝසය සහ යෝනිසෝ මනසිකාරය පරතෝ ගෝෂයයි යෝනිසෝ මනසිකාරයයි පරතෝ ගෝසයකි රැක අනෙක වෙන වචනයක් වුවොත් කල්්‍යානමිත්‍ර සේවනය. අපි මේ දැන් පුරාණක්‍රමයට අනුවන එම දන්න ගතිම මේ පොත්පත්තුලින්ඳදර නිව පරතෝගෝසිය. අපි අනුන්ගෙන් ධර්මය දන්න කල්්‍යානමිත්‍ර යන්ගෙන් මේ ධර්මය අහාන්නුවොන්. එහෙම වෙනකොට තමයි සම්මාධිට්්‍යි උපදින්නේ එ ධර්මය අහන්ුවන්. එවගේම, මේ යෝනිසෝ මනසිකාරය යෝනිසෝ මනසිකාරය ගැන හන දේවල් පිළිුවඳ නුවනින් විමසන්නටෝ එකත් අවශ්‍යද යන ඇහුවට මදි ආන දේවාල් පිළිුවන්ද නුවනින් කල්පනා කරන්නට. අඹගහක වැඩි පලදාව ගන්න අඹගහක් ඉක්මනින් හදාගෙන වැඩි පලදාවක් ගන්න නම් ගහට හොඳට සාත්තු කරන්නට නිද සොල් අත්තමයි උපමාව දිලත වටාව අම්ඹ ගහය උපමාව එතකොට එහිදී අම්ඹ ගහය මුල පාදලායට හොඳට වතුර දාල පස් දාල පස් බුරුරු කළ එහෙම අම්ඹ ගහට අශ්‍ය සාත්තු සපායන් කලොත්තම ඉක්මනනිින්ම වැඩිපුර අඹ පල ලැබෙන්න්නේ කියලා නද උපමාව දක්වල තියන එතකට ඒවගේ තමයි තමන් අසන නිවැරද්දි ධර්මය නුවනින් මිනිහි කරනගොට තමයි ඒ සම්මාධිට්්‍රිය පාලවීම මොන වගේ ද කියෙ එක සිද්ධන පොච්චර ශක්ති මත්ත මේ සිද්ධ වෙනවාද කියනෙක එක තේරුම් ගන්න පුළුවන් ට ලැබෙන් ට සම්මාධිට්ටිය පීටන කෙනාමකද කරණයා සිල්වත් වෙනවා ඒවාගේම ධර්මස්ත්‍රවනය කරනවා ඒ වගේම භාවනා වඩනවා ඒ වගේම තමන් ඒ වඩන භාවනවන් පිරිසිදු කරගන්න ඔය වගේ ක්‍රියාවලියක යා එ එකකට මෙතින් දි හාන සමාදිි්ටි උපදවාගන්න හේතුන කාරසාරිපුත හාදුරන්ගේ විමසායි දෙකත් තියනවා කල්්‍යානමිත්‍ර සේ වනේ ඇත පරතෝගෝසය අනුන්ගෙන් ඇසීම ඒ වගේම යෝනිසෝමාන සිකාරය නුවනින් මෙැනිිහිකිරීමම් නුවින් මනිහිකිරියීම. එතුකොට ආනුවවා ඊල්ළගට නැවතත් ප්‍රශ්නය අහරරන ඉතාමත් ගැමරු ප්‍රශ්න කතී පනාවසු අන්ගේ සමන් අනුග්ග හිතා සම්මාධිට්ටි චේත විමුත්ති පලාච ත විමුති පලානි සංසාච පඤ්ඥා විමුති පලාාච පඥා විමුති පලාානි සංසාච කොච්චර අංගවලින් යුක්ත සම්මාධිට්ටියද මේ චේතෝ විමුති පලය හෝ ඒ ආනිසංසකොට පවතින් පඤ්ඥා විමුක්ති පලය හෝ පඤ්ඥා විමුති පලානි සංසේ ඒ විමුක්ති පලයේ අනුසස්කොට පවතින්නේ කොච්චර ප්‍රමාණයකින් වඩලද සම්මාධිට්ටියද. මොන සම්මාධිට්ටියෙන්ද චේතෝ විමුත්තිය චේතෝවිමුත්තිය ලැබෙන් චේතෝවිමුත්තියේ උසස් අනුසස් ලැබෙන්න්නේ පඥඥා විමුත්තිය ලැබෙන ප්‍රඥාවවිමුතිය උසස් අනුසස් ලැබෙන්නේ කවර වූ සම්මාධිප්යගෙන මකද මේ චේතවවි චේත විමුත්තියෙනනක් ෙන පචනකෝ සමාධිය චේතව විමුතියගන සමාධීට පචනයක් තකට චේතෝවිමුත්ති තියෙනවා මේ පඥ්ඥාව මුති කල ගත් තියන චේතවවිමුති පඥාවිමුත් චේතව විමුත්තිය සමතයට සම්බන්ධයි අාල්මුත්තිය විදර්ශනාවට සම්බද්ධයි එතු සමත විදර්ශනා භාවනාවරින් ලැබෙන සමාධී තත්වයන් තමයි මේ චේතෝ විමුති කලක් සඳහන්ගෙන දැන් මේ තැම් බලන්න ඔබ අහලති මෙත්ත සූත්‍රයි මෙත්ත සූත්‍රය අපිගෙන මෛත්‍රී වැඩුවම නිසන්ස එකො ලහක් ලැබෙනුයික බාල මත්‍ර ලබ මානිසක කුර ුල මක්. මෙත්තාය බික්කවේ චේතෝ විමුතිය. එහි වචනයක් තියන චේතෝ විමුති කියලා. ඒ වචචනය අමතක කරත ගොඩක් අ කතා. මෙත්තාය භික්කවේ චේතෝ විමුතයි. චේතෝ විමුති මට්ටමට මෛත්‍රය දියුණු කරනක නතමයි අර ආනිසංස කොළහා ඒ විදිටම ලැබෙන්. එහමලත්ම් මෛත්‍රයේ ප්‍රමාණයනතමයි යානිසංස අඩු ඇඩිවෙන්න පුළුවන්. ඉදුට යානිසංසය එකො හා ලැබෙන න. තේතෝ විමුත්ති මට්ටම මෛත්‍රිය වඩල තියෙන්න්නටුව. දැජංග සිගෙනෙ වැරදියා කල්ප මෛත්‍රී භාන වැඩුවම මේ වගේ දේවක් සිද්ධ වෙනවා සුකන් සුපති සුකම් පටි පුද්ජ තින පාපගන් සුපි නම්පසදි මනස්සාානම්ප්‍රියයෝධය මේවා වෙන්නේ නෑනේම ෛත්‍රී වැඩුවම් කියලනේද. සකොඩ එහෙම දවසත් දෙකක් මෛත්‍ර වැඩුවට එහෙම්වෙෙන නෑ. ඒක කාගවදය සුභාදහම තියන ියමයන්නේ. සුභාදහමේ තියෙන නියමේතම ඒක සමාධි මට්ටමට ධ්‍යාන මට්ටමට ඒ. මෛත්‍රිය වැඩු හාම තමයි ඒ කියල ආනිසේ ඒ විදිටම ලැබෙන්. එමත්න් ඒවිදිට යානිසංස ලැබෙන ඒ අඩු ඩව වෙන්න පුළුවන්. එතකොට චේත වි මුදතියා කල වච්නයක්ක මෙත්ත සූත්‍රය සඳහහා ඒක තම අදගත් වචනය මෙත්තා අයවික්වේ චේත වයි මුත්තියා චේතයි මුත්ති මට්ටමින් වඩා නොරමෛත්‍රය. එ අට තමයි ඒ කියලා දානිසන් සෙකුලහ එකුලලා විදිටම ලබෙන. ය උදාහරණ වසයෙන්. යනසක්්‍යයනති නට ්‍රහම ෝක කියන්න බෑන දැන්ගේ අවාසාහන න ්‍රහම ලෝකප ගෝහෝතය ්‍රහ්ම ලෝකෝප බ්‍රහ්ම ලෝකොල උපති නොයි කියලා චේතෝ මේ මෛත්‍රය වටන මෛත්‍රී වැඩු පම ්‍රහක්මලකලපතින්නබෑ ෛත්‍රී වඩට බෑ ්‍රහම ෝකලපතිය ජානශක්තියනවා ඉතුර එ්‍යාන සක්ඒකම චේතෝ මුත්තිල චේත මුති මටම මෛත්‍ර වැඩුපු නරටබ ්‍රහම ෝක කියන්න පුලා අනිත්ත අයට හෙමයන්න බෑ මෛත්‍ර වැඩු පන මත මෛත්‍රිය නිකං සාමාන්‍ය මටින් වැඩු පමණින් බ්‍රහ්ම ලෝකල උපතින්න. චේතයි මුති මටමින් වඩන්නටො එතකොට සාරිබුත්ත හාමුදු උත්්‍රර දෙනවා අංග පහකින් යුත්ත සම්මාධිපය තමයි මේ චේතෝ යි මුත්යෝ ප්‍රඥා මුූත්ති පලය ආනිසංසකට පවති අංග පහකින් මකක් දේවා මේ සීලානුක් ගයිත සීලය සම්බන්ධ සීලානු ගහිතවෝතිී දොට සීලයේ උපකාර සීලයෙන් උපකාරලබූ සම්ධ එ සුතානුක් ගහිත ෝති ඇසීම මේ ධර්මස්ත්‍රවනින් උපකාරලපු සම්මාධිට්්‍යියය සුතඥානයේ සාකච්ඡානු ගහිතා ධර්ම සාකච්ඡාවෙන් අනුග්‍රහලබපු සම්මාධිට්ටිය. සමතානුග ගහිතා එද සමත භාවනාවෙන් අනුග්‍රහලබපු සම්මාධිත්‍යය විපස්සනානුග ගහිතාචු විපස්සනා භාවනාවෙන් අනුග්‍රහලබූ සම්මාධිට්ටිය මෙන්න මේ සම්මාධිට්ටිය තමයි මේ ජේතූ විමුත්ති පඥා වි පල කොට තියෙන් පල කියන ප්‍රතිඵලකොට ප්‍රතිඵලකොට තියෙන්නේ අන්න ඒ සම්මාධි එමන සම්මාධිට්ටිය ශක්ති මත්තය නරකය පුච්චේ තෝවිමුත්ති ඒවාගේ පඤඥාවිමුත්ති කියන ඒ උසස් සමාධීන ලබාගන්නටනං මේ සම්මාදිිට්ටිය සීලයෙන් අනුග්‍රහ කරන්න සීලයෙන් සශක්ති මත් කරන්න සීලයට සම්බන්ධිල සම්මාධිට්්‍යය සමඟ සීලය සම්බන්ධි වවෙන්නුවන් ම්බන්ධුනාම සිිල්වක්කම සම්බන්ධුනාම සම්මාධිට්ටිට ඒක බලාක් ප්‍රබල වෙන ඒවාගේම ධර්මාස්ශත්‍රපනය ඒවාගේම ධර්ම සසාකච්ඡාව ඒවාගේ සමති විපස්සන වැඩීම මෙහෙම කරනකොට තමයි ඒ සම්මාධිට්්‍යිය චේතෝවිමුත්ති ප්ඥාාව මුත්ති කියෙන උත්තරීතර තත්ත්වයන්ට ළඟාවෙන්න උපකාර කරන්න උපකාරවෙන්න ඉතිය නිසා ඒකයි සාරිපපුත්ත මහරහතන් වහන්සේ පැදිිගන මේ ේතව මුත්තිප ප්ඥාාව මුත්ති තත්ත්වයන්ට උදාවන්නයන් සම්මාධීටිකින් අන්නර අංග පහා තුළින් අනුග්‍රහ ලබූගෙනාට තමයි ඒ තත්්‍යයන් ලැබෙන්නේ කිය ඊට පස්සේ නැවතත් කොට්ටිතහාමුදුරු ප්‍රශ්නයක් අනුසාර පුුත්තහා බරාගෙන් කතිපනාවසෝ බවහ බව කියීත් තියෙනවා බව කියීත් තියෙනවා බ බව කියන එක දන්නවානේ ද භවය කිය බව කියත් තිනවා තරෘත්තර එමකක්ද ඇයෝ මේ සබක් කාම බව රූප බව කාම බව රූප බව රූප බව මෙතමයි තියෙන ලෝක තියනෙ බවතුනයි තියෙන් එ තන් සත්‍යයන් ජීවත්වන තලනීම බව කියන් අපි උපදින දැන් තියෙනවච්චමයි කාම භවය තියනවා රූප බවයතු රූපවිලිය කාම භවය කියන්නේ නිමකක්ද කාම භවයන භූමි කෙ ගත්තත කාම සුගති භූමි කාම දුගතිබූ කාම දුගති බූමිතිය ම සුගති භූමි කිය කාම දුගති භූමි කියල ගැන සතර අපායි කාම දුතිූමි කාම සුගති භූමිකැන මනුස්ස ලෝක ස දිව ලෝකහය මෙවා කාම භූමි සැපතියනතැන් දුක්තිනද එදකට රූප බව කියලා ගැන්නේ රූපාචර ්‍රහම ලෝක දසේ නද ර බ්‍රහ්ම පාරි සජේ සිට අකනිට කාව දක්වා තියෙන ්‍රහ් ලෝකටික තමයි රූප බව කියලක අරූප බව කියලකයන්නේ අරූපාවච්චර සහතර ඒව තමයි හදර ඉති මේයි තියෙනවා මේවයි සත්‍යයෝ සපදදුක්තිදිම විධාකාර සප දුක්ති දිමින් ඉන්නවා හිති මේයි මේයි තම ඉන්නෙන තැනකට තියන බෑ ර සාමාන්‍ය ම ජීවිත ගත කරන සත්‍යයන්ට කවදාවත් බ්‍රහ්මලෝකයන්න බෑ බ්‍රහ්මලෝක උපදින අනිවාරයෙන් ජානුඋපොදවාගෙන තියෙනකු ඒම නැති සත්‍යයෝ අපි මේ දිව ලෝකවල මනුස්ස ලෝකෙ සහ සහර අපායතම අපි සරිසරන් ඉතින් ඒනුත් මේ ජිම්වය ලෝකින් හෝ එක්කෝ යයි චාතුර්ම හාරාජිකය එමනන තවදදිංශ ඊට ඉහලට ඇන්න තර විශාලශල්පුණ්‍ය ශක්තිය ඇතියෙන් නොනදිගේ ඒරට බලපානනි ය බුද්ධ කාරණත් ගොඩාක් ඉපතුරලදෙනකොද චාතුර්මහා රාජිකය සහ තාවදසේ එතාම සුළදන ඉහ ිවයහු ලිපච්චවට අර්තාදි. ඇති ගොඩා අය හලට මයි නිත්‍රම ය මනුසුරෝග න්න එන ගොඩා පහලට යන් සමස්තයක් වසන් ගත්ත න මුුදුරජාණ හසර එක් අවස්ථාව කර නිය පිටි පස්්ටික කරම්ඹෙනනයි මේ මනුෂ්‍යයන් වෙලා ඉපදිනා ඉන්න අයගින් මේ මෙන්න මේත රම්ේ මහපොළොුවත් එ මනුෂ්‍යයන් වෙලා ඉපදිලා ඉන්න පිරිස මහපොලුවට සමහරනක් එතුට ඒ මනුස්්‍යයන් වෙලා ඉන්න අයගේ මරණයෙන් පස්සේ මනුස්්‍යයන් වෙලා උපදින ගේ මේ නිය පිට තිමය ප්‍රස්්පාණයට තරන් ඒතරන් සුරු පිරිසක්ක. දි්‍ය ලෝකයන් තරන් සුිරික් ්‍රහමලෝකය තන් සු පිරික් වාද තරන් සු පිරිසක් ගට ගොඩක්කයමදන ගොඩක්කාය පහලටමතමයි යන්නේ මහල්නොමත නිති විසේසෙන් කර්මය කරම් පල අදහන්න නැත්තං ඒ ගොලොන්ට කවදාවත් රැඳෙන්න්නවත් හට යන්නතියා රඳන්නවත් පුළුවන්කමක් නෑ එනිසා කර්මෝ වාද අයට තමයි කර්ම ආදීගැන කර්මය පිළිගන් කර්මයයට ප්‍රසිිබල් ලැබෙනන අය කියල පිගන්න කටයුතු කරනයට තමයි රැඳීම හෝතී මනුත්සුලෝ රැඳීම හහිර ගමන්කිරීමති එම නත්තං ඒකු රැඳීනවත් බෑ ඒවගේ තත්ත්වයක් තියෙන් එතකොඩ නැවතත් අහන දන් තවතින ඒක වෝකාර චතුෝකාර පංච වෝකාර කියල බවතුනත් ඒ එක වෝකාර බව චතුෝකාර බව පංච වෝකාර බව කියලා ඒ කියන්නේ තත්තටම මේ බවම තමයි ඒ ෝක අර්ගයන් එක ස්කන්ධයක් පමණක් තියෙන ලෝක එතකොට චතුෝක අර්ගයන් ඉස්කන්ධ හතරක් තියෙන ලෝක පංච වෝක අර්ගයන් ස්කන්ද පහම තියන ලෝක දැන් අපි මේ කාම ලෝක ඔක්කොම අපි පංච වෝකාර අපි නිස්කන්ධ පහමදීනවා හැබැ අරූපාාවචර ලෝකි ගයාා මෙහි ස්කන්ද හතරයි ක්‍රියාත්මක රජරුව අර සිටපුත්‍රය සමග ගියාවගේ එතුන්දි හතරයි ක්‍රියාත්මෙන එකක් අක්‍රියයි එතු ඒනේ මේ ඒ තියන්නේ අරූපාආචර ගන රූපය නෑ රූපය අක්‍රියයි හැබැයි අසං සත්තය කියලා තියෙනවා එතන්දී එතන රූපය විතරයි යෙන්නේ මේ එතන අනිත් නාමකය අක්‍රියයි නිසා ඒක ඒක බෝකාර බව ලොවැඩ සංගලාවෙස් සඳංගලා තියන නේදී සිත්තමිනිස කය නැති බම්ඹලුවසත්තරයකි සිත නැතිවම කකය ඇති බඹ තලයකි ද සත්ත පහි කොට උපදින්න පෙදෙසකි එහි උපනත් කුස ලක් නොම කළ හැකි කියලා ඉදිරි සඳහහ රගය. ඉඩ පස්සේ කොටිද හාමුදුර මසනවා කතම්පනාවසු ආයති පුන බවාපි නිප්පාත්ති හෝද මේ කොහොමද මේ පුනර්භවය විපදීම සිද්ධ වෙන්නේ සාරිපපුත්ත හාමුදුරන පුනර්භවය ඉපදීම සිද්ධ වෙනි කෝම. විද්‍යජානී වරණන්කෝ ආවසෝ සත්තානන් තන්නා සංයෝජනානම් තතර තරාභි නන්දනා ඒවන් ආයතින් පුනබාපිපත්ති හතය මෙන්න මෙහම තමයි පුනබවාාව නි්‍යවීම කදද මෙතෘෂ්නා සංඥෝජනය තෘෂ්නාවනවති සංයෝජනතින සත්‍යෝ තත්්‍ර තත්රාභිනන්දන ඒ ඒ අරමුණේ ඇලෙනවා තත්ර තත්්‍රාබි නන්දන ඒ අරමුණේ ඇලෙනෝ අන්න ඒගොල්ුවට තමයි පුනර්භවය හැතින් සාරපපුත හාන්රක උත්තේ කොට්ටි දග ප්‍රසනට් දෘෂ්ණාව නැමති සඥෝජනය තියන සාත්‍යයෝ අරමුණේ ඇලනෝ තැන්තැංගල ඇල ඒනි සාතමයි මේ නැවත නැවත උපත්තිය සිද්ධවෙින්. ඊට පස්සේ නැවතත් අහනුව කදම්පනාවස ආත පුනබාව නිපත්ති නොහෝති කාටද මේ පුනර්බව උපතිය නැත්ති කාටත නැත්ත මේක පුනර්භව සිද්ුවවෙෙන් නැති කාඩ. අවි්‍යා විරාගාකෝ අවසෝ ද්‍යාව උපා තන්නා නිරෝධා ඒවන් ආයතිම් පුනර්භා නිබ්බාතින හෝදී. අවිද්‍යවිරාගේ අවිද්‍යාවෙන් වෙන් වෙච්ච කෙනාට අවිද්‍යාවෙන් වෙන් වෙච්චය එ අයින් වෙච්ච කෙනට විද්‍යාව ඉපදිච්ච කෙනාට තන්නාව නිරුද්ධ වෙච්ච කෙනාට තමයි පුනර්භවෙන අවිද්‍යාව නැති කෙන විද්‍යාව විපදිච්ච කෙන තෘස්නාව නිරද් වෙච් කෙනට මෙයාට තමයි ත්‍රෘනාව නැති විද්‍යාවපදනකික මේ ධර්මාවබෝධය ලැබීම රමණන්නේන්නේ ඇැම් බුදුහාදුරු දශනා කරන්න වහන්සේගේ ධර්මාවපද ලැබීම චක්කුංවද පාද ඥානංග පාද පඥාවත පාද විද්‍යාවත පාත් ආලෝකෝද පනත නත්වෙන විද්‍යා විද්‍යාවපද විද්‍යාපාල වන විද්‍යාගන ප්‍රඥාව ලැබී මේ ධර්මාවබෝධය ලැබීම කෙලෙ සම්පූර්ණය නැති වෙච්ච අවස්කා ටස නවතත් අහනවා එක තමයි එමන ප්‍රශ්නාව සම්බන්ධය සංයෝධ නැතිවීමෙන්තවයි පුනර්භව නැතිවන් ඊටබස්ස හනවා මහා කොට්ටිත හාමුදුරෝ මේ කතමංජාවසෝ පට මජ්‍යාන මොකදදවැද මේ ප්‍රථමධ්‍යානය කලිකයන් ප්‍රථමධ්‍යානය කනමොගත් එකට සාරිබුද්ත හාමුදුරන්ගේ උත්තරයේ ඉදා ඔසෝභික්කු විච්චකාමේ විච්චාකුසලේ දමේ සවිතක්කන් සවිාරම් විවේක යම් පීතතුසක පට මජාන උබ සම්පජවීයට. උච දවත පටමජ මෙන්න මේකතමයි පටමච්ජානය කන විවිච්චකාමහි විච්ච අකුසරී කාමයන්ගෙන් හා කකුසලයන්ගෙන් වික්විච්ච සිතක විතක්ක විචාර පීති සුක එකක්ගතා සහිත මේ පටමජජානය පහළවෙන එන්න මේකතමයි ප්‍රථමජ්‍යාන නඹබ මේ ප්‍රකාශම තියනවා හෙනම් ජාන ලබෙන හැටි. විවිච්චකාමේ කාමයන්ගෙන් බෙන් වෙන්න ඕන ධන ජන ලැබෙන ච්චා අගුසල ේතුකර අනිත් අකුසල දේශේ හා මෝහය සම්බන්ධ අනිත් අකුසල්ලලින් සිත දුර වනුවිලාවට තමයි ්‍යාන පහලවෙෙන් ්‍යාන පහලවන්න ඉතින් ඒකත් තමයි ද කාමරාග පටික තමයි එමන ්‍යාන වලට බාදකය ඉතින් ඒ නිසාහ තමයි සතිපට්ඨානය වමු ගන්නන්නේ සතිපට්ටානයමකද කරන්නේ මේ කාමරාංග පටික දෙක යටපත් කරනය ප්‍රහන කරනෙක් දැම්බලන සතිපට්ටානයම සඳහගෙනවා ඒකේ කායේ කායානු පස්සී විරති ආථපි සම්පජානෝ සතිමා විනිීලෝකයේ අභිද්්‍යාදූ මනස්සා. ඔන්න කායානු පස්සනම් වේදනාසු වේදනානු පස්ස වීවිරති ආථාපි සම්පජානු සතිමා විනීලෝකයේ අභිද්‍යාදූමනස්සා චිත්තේ චිත්තානුපත් සීවිරති ආථපි සම්පානෝ සතිමා විනී ලෝකයේ අභිද්‍යාදූමනස්සා. ධම්ය දම්මාන පස් සීවිරති ආථපි සම්පජාන සතිමා විනිීලෝකය අිද්්‍යාදූමනස් සතරති පාටාන තියන මකද මේ සතිමා විනිිය සිහි ඇති කෙනා විනය දුරකරන මකද මේ අපවිද්‍යාදෝමනස් කාමරාග පටිකද අන්න එතකොට කාමරාග පටිකදක දුරුවවෙච්චනට දමයි එතකොට තමයි සම්මා සති සම්මා සමාධය පහළ වෙන්නේ සම්මා සමාධය පහළ වෙන්නේ විච්ච කාමයේ විච්චකුසලි කාමයන්ගෙන් ස අකුසලයන්ගෙන් ගෙන් වෙච්ච අවස්ථාවදත මයි මේ තක් විචාර පීති සුකග ජානංග ඒ අංගවලින් සම පටමත් ජානය පහලවින් එතකොට දැන් නැවතත්තාන වැත් මේ කොටිතහාුරුවම් මොනවද ජාන අංග ජානංග පහක් තියනවා තමයි මොකක්ද ජාන විතක්ක විචාර පීති සුක ඒගත්දතා මෙමතම ජන විතක්ක කියන්නේ අරමුණ සිතට නැගීම් විචාරයකන්නේ අරමුණ හැසිරීම් පීති කියන්නේ අප දන්න සතුට ඉන් ලැබෙන සතු සුකගයන සපය ඒ අදදදාගැන උපේක්කාාව ඔය කාරණ පාතමයි තිය ැ අරමුණ සිතට නගා ගැනීම හරි අමාරුයි. ධ්‍යන අර්මුණකට සිත එලවාගේ එහම සිත පත්කර ගැනීම හරිම අමාරුදයක්. ඒ අපේ ධර්මගන්තුල සඳග හරියට ගම්වැසයෙක් මේ රජමාලිගාවේ සේවටයනවාද. දැන් ගම්වැසයෙක් රජමාලිගාව සේවකරෙන්නු බලන් කොච්චර බයන් දෙන්නේ කොච්චර අමාරුවෙන්ද නේද මාිකා සේවයට යනක කිය ඉති අතිේ කාල බොම උසස් රස්වාාවක් රජුරුවන්ගේ රජමාලිකා වසේවේයට යනවා කිය ගැෙන ඉතින් රජමාලිකා සේ ගම්වෙසේ රජ්ජුරෝනට ඉතාම බයපක්ෂුපාති නද හරිම බයරජ්ුර අන්නි තින් එහෙම තියදි බොහම රජමාලිකාට අන්නේ කොහොම න්න ඇතුලේ කොත්තනද රජුරු ඉන්න කියලා දන්න වෙනකා ගැරූ දවක් වන එහෙම බොහොම මාරුවෙන් ගේිල තමයි මේ රජමා රජුරු හම්මවෙල එසේවයට බැඳෙන් ඉතක්කයි වගේ. චා අරමන තතුකොට මේ තැනත්ත මාසයක් දෙක් මේක වැඩ කලා අම්මකතු වෙන්. වැඩ කරන ගොට මේ යාට මේ රජමානිකාව හුරු තනක් වෙනවා.ඒ යායට තකොට අජුර ඉන්න තැන දන්නවා අන්තප පුරේ තැ දන්න ඇමති මණ්ඩලේ රශ්චනය කොතනද ක කියළ දන්න අනේ බණ්ඩා ාරය කොතන දීන කෙ දන්න ඔක්කම ොර දන්න. එතුක දෙයාට හුරු තනක්කි හරු තැන බවට පත්වන. දේනිසා යන්නේ එකද විච්චාරය. විචාරය අ අරමුණේ කුසල්ර ධ්‍යාන අරමුණේ විච්ච සි මෙහවන ගො තමයි සතු ද ඇතිවෙන්නි සතුරින් පස සැප සැප පසේ සිත ූපක් සසාගත වෙනවා ප්‍රේවතම ්‍යාන අංග කියලා කියන්න එතකොට පටමං අවුසෝ ජාන කතංග විපහීනං කතංග සමන්නාගතන් ඊරංග ප්‍රශ්න ලවෙනි ්‍යානය තුළ අන්තර්ගත මොනවද අන්තර්ගත නොවන්නේ මොනවාද කලවෙනි ධ්‍යානය තුළ අන්තර්ගත වන්නේ මොනවද අන්තර්ගත නොවන්නේ මොනවාද එතකොට මෙන්න මේවතම අන්තර් ගත මේතන්තර් ත ල සාර්ුතර ප්‍රසි තොඩ අංග පහගින් මෙන් වෙලා තියන අංග පහගින් යුක්තයි අංග පහ ප්‍රහීනයි ඟ පහක් සමන්නදකයි පලවෙනි ්‍යාන මොනවද එතු ප්‍රහීන මොනවද නැත්ති පලවෙනි ජානී කාමච චන්දයනෑ කාමත් චන්දයන ව්‍යපාදන තින මිද්‍යයන උද්දතකු කතින චිකිත් මේ පංචනී වර්ණ ධර්මන ඔන්න ඒව තමයි විප්‍රහීන පලවෙනි ාන පංචනී වරන්නේ එතු මොනවද තියෙන්නේ නම් මොනවද තියෙන්නේ තියෙන්නේ විතක්ක විචාර පීති සුක එකක් කතා මේවතමයි තියන විතක්ක විචාර පිහිති සුකඒකක්ගතා තමයි තියෙන්නේ මේ ජානයතුන් එවන් තියෙන්නේ ඒවා නැතේ නැත්තේ වනතු පංච නිවර්ණ තියෙන්නේ ජානංග කළම සාරිපුත්තාහාගු රංගි උත්තරය එතකොට නැවතත් විමසනවා ංජමානය අවසෝ ඉද්‍රයා ි නා විශ්‍යයානි නාගෝච්චර පංච ඉන්ද්‍රියන් කෙනවා නාන විශේසාහ නානා අරමුණු ඇතුවතියෙන් පංචද්‍රය මෙතර පච ඉද්‍රයනේ ඇස කර නාශසි ද සහලි කෙන එතු ගොට නා්‍යමංයස ගෝචචරතය පච්චන බෝති අනිත් එක්ක නාග දේවල් මෙයා බාරගන්නේ සී තිදංචක් විිද්‍රයන් සෝත න්ද්‍රය ගන ඉද්‍රියන් ජීවින්ද්‍රිය කා න්ද්‍රියන් ර මේ පංච ඉන්ද්‍රියන්ගේ ගොදුරු අරමුණු වෙනස් අරමුණු වෙනස් එතුකොට මේවා එහමනම් මොකක් පිසාරණ කොටට පවතින තැම් ඇසේ කාර්භාරය කන කවදාවත් කරන්නේ කනේ කාර්භාරය කවදවත් ඇස කරන්න ප අර සමාජනය බල්ලග වැඩි පුරුව භාරගත්ත වගේ එහෙම කරන්න කවදාවත්න්නේ ඒ තම ඇස කන හොඳ මේ මේ ඇදැ ඇස කරන්නේ බ්‍රූප බලන එක විතරයි ය කවද සද්දාහන්නය යන්නෙත් නෑ ගන සූඳ බලන්න යන්නෙත් නෑ නේද රස බලන්න යන්න ඇහැ කරන්නේ ඇහයි රාජකා. ඒවාගේ කණ කරන්න කනේ රාජකා. නාසය කරන්න සේ ඒවා අනිත් අයගේ රාජකාරි කරන්න. ඉ ඔය මේ සමහර ආහිතනවොද යංකිසි පරිපාලයම් බිඳවැදන්නවෙන්න මේ විදිර කරන්නඇති විදානේ තමන්ටයිතිකාර යන අනුම්දදි රජකාරි කරන්න එතකොට ඒතු ගැටු ඇතිවා ප්‍රශන ඇති මේ හොද උදාහරණය මේ ධර්මයතු අපට ඒවා ගන්න පුළුවන්න්නේ දේතකොට තමන්ට අයිති රාජකාරි තමයි කරන්න සමන්ට අයිතිතු නොන් රාජකාරි කරන්නේ නෑ එතුකොට ඒ වගේ එහමනම් මේ ඉන්ද්‍රියන් විිවිධ විශ්‍යාන් අරමුණු කරගින්තින බිවිධ අරමුණු එක්කදින්නේ එතුකොට එහනම් මේවා කොහමද පොවතින්නේ මොකක්ද මේ ගුළු හැබැ මේ ඔක්කෝගේම මෙහේවන්නක් වනේ මේ පහ දෙන එතමයි මනස මේ ඔක්කෝ මනස පිලිසදර මේ පිළිසරණ කරගෙන ඉන්නේ මන සතමයි මේකුළුන්ගේ අරමුණු විදින ගෙනම් අරගුල්ලො ඒවකයවා ගෙන ද මන සතමයි මේ අහන් ගඩ වයි ඇස කණ නාහසේ දිවසරීරයකෙන මේවයින් ගන්න අරබුණු හොර් මේ කවුද රස විඳින්නේ මනස මනස තමයි විඳන්න පංචින්ද්‍රයන් එතකොට අපි කියනවා දැන්වයි තියෙනවා තුකොට පංචත්ද්වාරික චිත්තවිීතති කෙල ෙනන නොදවාරික චිත්තවීති කියරෙන ඒව තියෙන ජන කියලකොටක් ඒව තම රස විඳගන්න අවස්ථාව එතකොට ඒ මනස බිඩිය කරගෙන පිටිසාරණ කරගෙන තියන්නේ මනස තමයි ඔවුන්ගේ අරමුණු විඳන්නේ වෙන කෙනෙක් විඳින් සමන්ට විඳන්න පැනේද ආරණකං ගොපල්ලවගේ ගොපල්ල ගන්නේ දැ ගොපල්ල ගැන්නේ හරප පට්ටි බලාගන්න කෙන ගවයම් බලාගන්න කෙනට කවදවත් එයානවෙේ කිරිවල් රස ගවයා අයිතිකාරය එයාත වයිනේද එ ගොපල්ලට කිරවල රස විදි නම් වෙන්න ගොපල් හරක් බලාගත්තට ගවයා අයිතිකාරයයට යි කිවල අයිති කිරස විදින්න පුළුවන්ග යා යා දුන්නත්තම ඇරයට අනු බව කරන්න පුලුවන් මට අන්න ඒ වගේ තමයි මනස තමයි මේවා මෙහෙවන් හිත තමයි ගැන්නේ එකන හිත තමයි පහලනය කරන්න ඔන්නේ ඇස පාලනය කරන ගැන හිතපානය කනපානය කන එකන හිතපාලනයකන ඉන්ද්‍රියන් සංවර කරනවා ගැන හිත එකතකොට පහක් ගැන හිතන්න වන එකක් ගැන හිතන් ඇර එක හාමුදුරණයක් මේ බුදුජාන් වන්සේට විල්ල කිව්ගෙනන ස්වාම මට මෙච්චර විියනීති හරි අමාරු රකින මට අමාරු මේ සහසනය තුළ රැඳිණ කියලා නැන ඉච රංක ගන හිතන්න පා ඔබ එකක් රැගන්න පුළලන්ද පුුවන් එන හිතරැ ගන්න හිතරක ගත්තත් අනත්ේවා වීම රැකෙනවා එතකොට මේ ඉන්ද්‍රිය පහත්තිය එතකොට මේ ඉන්්‍රිය මොකක් නිසාද පවතින්නේ වන ඉට පස ප්‍රශ්නය කොටි තහාදුරන් ප්‍රශ්නය සාරිබුත් හාදනයේ මේ ඉද්‍රියන් පහත්තියනවා චක්කු සෝතගාන ජිගවා කාය කියල එතුර මේය කුමක් නිසාද පවතින්නේ මේ ඉද්‍රියන් පහ ොක්කොමද ඉන්ද්‍රියන් පහ මොකක් නිසාද ඇස පවතික් නිසාද මේ කන්නය නාසේ දිවසාර මෙ පවතිනය මොක් නිසාද එතුකොට මේවා පවතියන්නේ ආයුම් පටිච්ච ආයුෂ්‍යතියෙන නිසාරරි පුද්ත හාමුදුරුත්තදර මකද ආයුෂ තියන නිසාද මේ පවති මේ ඇස කණ නාසේ දිවසා රීරය කෙන මේ ඔක්කොම තියෙනවා නිසාද ආයුෂ තියන නිසා ආයුෂ නැත්තන් ඒවයි පැවැත්ක් ෑ සාරිබුත් හතුරතරන එතකොට හුව ආයුෂ තියෙන්නේ මොකක් නිසාද සාරිුත් කොට්ටි හාහඳරහ ආයුෂ තියෙන්නේෙ මොකක් නිසාද. ආයු උස්මම් පටිච්ච ඌස්නය තියන නිසා තමයි තිය මේ ඌස්නය තියන නිසා මේ සරීරයේ ඌස්නය තියන්නේ සාතම තියෙන්. ඊට පස් යන ඌස්නය කුමක් නිසාද තියෙන්. උස්මා පනාවසෝගීින් පටිච්ච තිත්තති. උස්මා ආයුම් ප ඌනය තියන්නේ ආශ තිය නිසා. නද හර නාමරූපච්ච විඥ්‍යා විඤ්‍යාන පච්ච නමරූපංකිව ගතමයිනි ආජතියන ූශනය තියන ආජතනි ආයති නයනිසා එතුට මේවා තියෙනෙ මොකක් නි සාද මේ අපි ජීවත්ත මේ ශක්තියතින රව්බල මේ සූත්‍රකොමද කියන කියලා එතකොට එතුකොට අහනුව මේ සාරිබුත්් හාදුරුව එතකොට උපහන්ස කියන්නේ ආය ූස්නයනි සා තියනවා එතුකොට සාරිබුත්ත හාදුරුවෝ හාමුදුරේ ස්නය ආයශෂ්‍ය නිසා තියෙනයි තුර කොහොමද මේක අපි ආර්පය දැනගන්න බාන්සිි ආවි්‍ය ූශනය නිසා තියනයි ූශනය ආයශෂ නිසා තියෙන ඇගලා එතක කොටි හදුරන කොහොමද මේ අපි තේරුම් ගනිමක ැන්නේ මේක දැ පැටලෙල් ඇන්නේ දැන් ආයු්‍ය තියනවා නය නිසා නය ආවිෂ නිසා. එතුට සාරිපුදත්ත හඳර උපමාවක් දේශනාතරවා තව උමායප මාාවංලින් සමහරයට සමරදවල් තේරුම් ගන්න පුළුවන් රකාරණවාද එරුන්ගන්න බරුණම් උපමමාහකයා මොකදද පහනත් දැල්ලවා හාම එ පහනයේ දැල්ල නොකොට දැල්ල නිසා ආලෝකය තින ආබා පටිච් අච්චිම් පටිච්ච ආබා පං්ායි දැල්ල නිසා ආලෝකය තිය ආබන් පටිච්චත්ති ආෝක නිසා දැල්ල පවතිනවා දනගන්න දැල්ල නිසා ආෝක තින හාෝක නිසා ැල් තියෙනක රගන්න අන්න ඒවාගේ තමයි ඒව මේ කෝ ආුසු ආයුම් ස්ම පරිච්ච ට්ෙති ස්මාජා අයුම් පටිදීම ූස්නය නිසා තියනවා ආයු නිසා තිය ඒදිට සරිබුත්ත හාදුරු පහැදි කරම ඉංල පස් යහනම තේනෙවුක අවසෝ අයුසංකාරා නේව වේදනයා ද වදව අනු අයුසංකාරා අන්‍ය වදනයා දම්මා ඉතුර ආයු සංස්කාරයෝ ආයු සංස්කාරයෝ ගැන එමද එන්නත්තම් වේදනා ධර්මයන්ච විඳීමක්ද ආයංස්කාරය ඒ ආයු සංස්කාරයමද ආවිස කියලග වනැත්ම් විඳීමක්ද නැත්තම් ආය සංස්කාරය වෙනින් එකක්ද වේදනාව ග අිනිින් කදද වේදනාවට සම්බන්ධනඇද යුශංස්කාරය වේදනාව ආයුශංස්කාරයෙන් බැහැරූ එකයි මෙම ප්‍රශ්න ඇතහන්න එතකොට සාරිපපුත්් හාහදු උත්්‍ර දෙනවා නොකෝ ආවුසෝ නේව තේ ආයු සංස්කාර තයව වේදනියයා දම්මා ඒ අය සංස්කාර ධර්මයෝ කියල ගැන් ආයු සංස්කාර ධර්ම වේදනා නෙවෙයි ටයිදන් සංඥාාවේද නිරෝධන් සමාපන් අත්ව උට්ටහනම් ප්ඥායි එතවට ඒ දෙකම එකක් වුණානම් ඒ දෙකම එකක් වුණනාානම් මකදන අර සංඥාවේදීත නිරෝධ සමාපත්ට සම්බධන කෙනාට එන් නැගිටිඉන්න බැරිවිෙනවා යස්මාජකෝ අවසු අන්‍යයේ ස ආයුසංකාර අන්‍යයේ වේදනය මෙයා ආයු සංස්කාරය එකක් වේදනීය ධර්ම එකක්ඒ නිසා සඥඥාවේදීත සමාපත්්ට භික්සුවගේ සමාපත්තියෙන් නැගිටීමක් පේනවා ඒ ඒ සමාපතිය නැගී සිටන පුළුවන් ඒ දෙකම එකක් වුණානම් අයුසංස්කාරය වේදනාවයි දෙකම එකක් වුණාරම් අ සඥ්ඥාවේදීතනි සඥාවයි වේදනාවයි නිරුද්ධ කරලා සමවාදින සමාපත්තියට සමයදුනහම නසිටින බැරිෙනවා එතකොට පුුණාන්සේ ප නැවතත්තානවා ඉමන් කායන් කති දම්මමා ජාන්ති අතයන් කාය ද්ජිතු අවකි කට්ටන් අබේ ද එක මේ කාය මේ මොනවද හැර දමන්න අර දර කෑ ලක්වද අප ගන් නිරත්වා කලික් දරන් කියලා දම්ම පදේ ස දහමනයි අච්චිරංවතයන් කායෝ පටමින් අති ශේෂතති චුද්දෝ අපේතු වි්ඥාන් නිරත්තංහ කලින් කරන්න බෝ කලක මේකය කිසිම වැඩක ගන්න බැරි දරක ඇල්ලක්ගේ විින් බාපන කියලා සඳංගෙනවානෙන් එතුකොට එහෙම නං මේ කය මොන ධර්මතු මේකයින් අයින්වෙ මේකාය දරක ඇල්ල බවට පත්ව කොමද එතු ගොට දැන් නැත්තම් කොමද මේ නිරෝධ සමාපත්තිය නැග සමද පුද්ගෙන මරණයට පත්නන ඇ මරණයට පත්වනවා දවීමට මරණයට පත්නවී කොහොම දේ භික්ෂුවයේ සමපත්ති නැග සිටි මොකඥාව වේදයන්නේ වේදනාව නිරෝධක හරපත් වේදනාව සඥ සංස්කාරය එකක් නම් එතන්ද නැගී සිටින බැරිවෙනොය මරණයට පත්තර එතකොට සාරිපපුදතා හාරෝ උත්තර දෙනවා යද ඔසෝ ඉමංකායන් තයෝ දම්මා ජනත මේ කය කාරණා තුනක් අතහරිරන තුර්තමයි කැන මරණය කියලා ආයුස්මාජ විඤ්ඥාන ආයුසයි උස්නය විඤ්ඥානය මෙන්න මේ තුන අතහරු ගොට තමයි ඇර දරක බැල බවට පත්තේ න ආයිුස්මාජ විඤ්ඥාන ජදාකායන් ජහන්තිම අප ඉුතු සදසේතිී නිරත්තංග කලින් රමත් සලව නේද ආයුස්මාජ විං්ඥා ආයුසයි වස්නය විඤ්ඥානය මේ තුන තමයි මේ තුන අයිගුණා කියල ගැන සරීරෙන් ඒ නරව කිම වැක රජන්න ෙේ දර ැල් බා ප එතු ඒවත්ක තුමයි මේ සරීරය පෞ්තින්නේ එතුකොට නැවතත් වීමසනවා ස්වාමි නතුකක් මැරිච්චි කෙනයි සංඥාවේදීත නිරෝධ සමාපතක සබවිදිච්ච කෙනෑ තර වෙනසමකන් මරිච්චේ කැනෑ සංඥාවේදීත නරෝධ සමාපත්තක සම්වදිච්චය ශ්‍රාවක්‍යයාගේ භික්‍ෂුවගේ වෙනසම කන්ද මෙන්න මේ තම වෙන ට සරිපුත් හාතුර පැති. යායන්ආවසුම් මතෝ කාලකතු මැරිච්ච කෙනගේ කාය සංස්කර නිරුද්ධට කාය සංස්කාර නිරුද්ධ වෙනවා වචයේ සංස්කාර නිරුද්ධ වෙනවා මනව සංස්කරණනත චිත්ත සංස්කාර නිරුද්ධ වෙනවා ආයස අවසාන එයාගේ ඌස්නය සංසින්දෙනවා ඌනය පලාන්සිදනවා එතර ඉන්ද්‍රියන් විසිරෙන පටන් ගන්න මේ ශරීරය විසිරෙන පටන්ගන්න නද අන්න ඒක තමයි මේ මැරිච්ච කෙන දක්සම් සංඥාේද රු සමපච්චය සමවිච්ච කෙන කොම එයාගේ කාය සංකාර නිරුද්ධයි වචී සංකාර නිරුද්ධයි. එවගේ චිත්ත සංකාර නිරුද්ධයි හැබැයි ආවස අපරික් කියීන ආවශ්‍යතිී නොයාට මැරිච්චගෙනගේ ආවසී වරයි නද. අරය ගැර කිසීම සාරහිරික ක්‍රියාවක් සිද්ධ වෙන්නේ කයින් සිද්ධ වෙන්නෙ නෑ කයේ ඇැරීමක් වන්නෙත් නෑ වචනය ක්‍රියාත්මකත් නෑ ම සිත ක්‍රියාත්මගත්නෑ ඒ ඔක්කොමට රුද්දයි මේ සමපත්්‍යයට සම්බදිච්චි කෙනගේ හැබයි යාන්ගේ ආවිශ්‍යතියෙනවා ආවිශ්‍යය අවසානයවෙලන්න මරිච්චික ැක වසි කරන ඒ වගේම එයාගේ ආවිසිවර ඒ වගේ ඌස්නය තියෙනව සරීරී ඒ සමාපත්යට සම්බදිච්චි ක ගේ ඉන්ද්‍රියන් විසරයෙන ඉන්ද්‍රියන් ඒවිදිටම ප්‍රසනෝ පවතින ඉන්ද්‍රියන් මෙන්න මේකතවයි වෙනස ඒකයි වෙනස රෝධ සමාපත්තික සම්පදිච කෙන මරිච්ච කෙනෙක්ගේ තමයි මුොකදේ යාගේ සිද්තකය වචන තුනව ක්‍රියාත්ම කර ඒ සංස්කාර සම්පූර්ණය සංසින්දවල දයෙන් සසිින්න්දල්ල දීන් ඇැබ ඒ ආවිස්‍ය දීන යාගේ සරිී රූෂශණය දීරෝ එනිසා එයා ජීවත් වන මැරිච් ඒවගේව ඉන්ද්‍රියන් විසිරන්නේෙ නෑ මේ ඉන්ද්‍රියයන් එකට පවතිනවා ඇ මැරිච්චගෙන ගහෙමන මරිච්චි කෙනා ආයෂත් අවසාන වූශ්ණත් නෑ ඉන්ද්‍රියන්ගේ විශරීමත් සිද වෙන එතකොට මේක තමයි මෙතන්දෙ සිද්ධ වෙන්. එයි සිද්ධවෙෙන තිම අපිදන්න ඔය අ සංජීව කියන මහරතන් වසක්කු සඳ බදුරජාන් වහන්සේ දවස උන්හන්සේ නිරෝධ සමපතය සම්බඳල ඇඩීන්න වෙලා විදි උන්හන්සේ ආදානය කල මිනිස්සක තුල උන්සේ අප පත්්‍ය ලගේ බිරුණම් පල ිරිතයි මු උන්හන්සගේ සරටක් කිසිමමාන දුන්න උහන්සේ දස න සි නිරෝදධ සමාපතික සම්බදන කෙනාට කිසිමා කරෙන් ජාලයෙන් ගින්නේෙන්. ඒවාගේම වාතයෙන් වෙන සතුර ූපාදුරටින් කිසිම හානිියයක් සිද්ධ වෙන්න එක ධර්මතාවයක්ගේ ඒ ඒ ලෝකේ තියෙන ඒ ශක්තියක්කේ එයායට කිසිම හානියක් කරන්න බැය කාලිය තුන් තියනිසා ගින්නති වූවා කියලා ඒ කිසිම හානියක් වෙන්න නිරෝධ සමපත්තය සම්බදිී වැඩසිරෙන අවස්ථාවට තියනිසා නිරෝධ සමාපත්තයට සම්බවිච්ච කෙනට ආයිුෂ්‍ය යවාශරීර බොම් ප්‍රසන්නව පෝතිනවා ඒවාගේම මේ ඌශනය තියෙන හඇම මැරිච්චි කෙනාගේ වන ඒ අයිග එතුගොට ඉකට අප ර කොට සටයම කති පනාවස පච්ච අදුක්කම සුකායි ේත විමුත්තිය සහමව තොර අදක්ක මසුක චේතෝ විමුත්තියට මොනවද මෙහේතුවෙන් අදදුක්කමසක චේත විමුත්ති ගැන චතුරත අද්‍යාන චතුරත අධ්‍යාන උපේක්සා චේතවවිමුත්තිය උපෙක් සහබෝධන්නේ උපෙක්කා ඒකත් ගතා සහිත චතුත් අධ්‍යානය කරලිගන්නේ චතු අදධාන උපේක්ෂාව උපේක්ෂ එමනත් උපේක්සා හේතවවිමුත්තිය චතුර්ත අ්‍යානී මේකට මොකද ප්‍රත්්‍ය වෙදී එතුකො මේ සාරිපපුත්තු හරගණන්හන්ේ උත්තර දෙදෙනවා චත්තාරෝක අසුපච්චයා මේ ආහාර හතරක්තිය සාරණ හතරත්වය ොකදදේ සුකස්සජපාන දුක්කස්ස ජපාන පුබ්බේව සෝමනස්්‍ය දෝමනස්සානං අත්තගම අදුක්ක සසුකම් උපෙක්කා පාරිසිින් චතුත්තත් ාන උපම්පජවීයට එ සැපයත් නෑ එතන දුකත් නෑ සෝමනස්ස දෝමනස් දෙකක් නෑ මෙන්න මේවා ප්‍රාණය වෙච්ච තැන තමයි මේ උපෙක්කා සත මේ චේත මුති පේකා චේත මුති ඇත චතුරතත් ජානය පහුව මේක තමයි ප්‍රත්ති ඒ ඒ ව සැපත් නෑ දුකත් නෑ සැපත් නෑ දුකත් නෑ ඒවගේ සෝමනස්ස දෝමනසත් ඒවා නැතිවුණු අවස්ථාව තමයි තුරත අධ්‍යානය පහළවෙෙන් එතකොට නැවතත් අහනවා අනිමිත්ත චේතෝ විමුත්තියට මොනවාද ප්‍රත්තිවෙනි අනිමිත් කිසි නිමිත්ක් නැතිව සම්වධන සමාධී එතකොට අනිමිත්ත චේතෝ විමුත්තියට සම්වාධන කෙනාට ඒ ්‍යයාානයට සම්වධන කෙනට මොකක්ද වෙන්නේ එයාට කාරල සබ්බ නිමිත් එයා කිසිීම දෙයක් මැනිිහි කරන්නේ සබ් නිමිත්තානං අමට සිිකාරු. එවාගේම මේ නිර්වාණ ධාතුවමෙනහි කරන අනිත් කිසිම දෙයක් මනය කර නොමන කරන සිටිනවා ඇැබැයි අනිමිත්ත ධාතුව මෙිහි කර අනිමිත්ත ධාතුවක නිර්වාණ අන්න එතකොට තමයි අනිමිත්ත ේතව විමුත්ය අනිමිත්ත ජේතවවිමුත්තිය තුළ කිසිීම බෙනහි කිරීමක් නෑ නිර්වානය මිඩක්ක කරන පහත්න සමාජතමයි අනිමිත්ත ජේතව මුත්තිය ීට ගැන එතුකොට ඒකට ප්‍රත්ති වෙන්නේ සියලු අරුණු මිනිහි නොකර සිටීමත් නිර්වාණය මෙිී කිරීමත් කෙන කාරණය. ඊට පස් එනම තත්තා අනුව මේ අනිමිත්ත චේතව විමුත්තිය පවතින්නේ කුමන කාරණානි සාති කියලා. එතක ඩානිමිත්ත ජේතව විමුත්ය පවතින්නේ කාරණා තුනක් නිසා. මොකක්ද සියලු නිමිතින් මෙනිෙහින් නො කිරීම. කුඩා අනුකුඩා හෝ ප්‍රත්්බල හෝ කිසිමාකාර නිමිති මිනිහි නො කිරීම. ඒවාගේ අනිමිත්ත <Sess> ේ නිර්වාණයමනහි කිරීම් ඒවාගේම ඒකට කාල සීමන් බෙදා කිරීම මෙන්න මෙච්චර කාලයක් දක්වා මම සමතට සම්බදර මෙන්න මේ විදියට ඒ සමාපත්තයට සම්බධීම තමයි ඒ අනිමිත්ත චේතෝවිමුත්යේ පැවැත්මට හේතුවන්නේ කියලා මෙතින්දි සාරබුත්්ත මාහතන් වහන්සේ පැදිි කරනවා ඊට පස්සේඋවහන්සේ මේ අනිමිත්ත චේතවවිීමමති නැගිටින් ය අවසං කලයින් නැගේී සිටින්න හේතුුණනකාරණාමනුවවද කියලා නවත් මහ කොට්ි හාමුදුරුම න මේ ඉතාමත්ම කැඹුරු ්‍යාන සහපත්්‍ය පිළිඳොවයි මේ මහා කොට්ටි හාමුදුරුසාරිපුත් හාහදුරුවකින් විමසන් නේද. එතකොට එද උන්නහන්සේ පැහැදිලි කරනු අමනවාද සියලු නෙමිති මිනිහි කරන්නඕන් මේ අනිමිත්ත ජේත විමුත්තිය නමති සමාධෙන් නැගී සිටින්න නඟර එඒ නිමිති මිනිහි කරන්නට ඇස කණ නාස දිවසරයට සබන් නිමිති මිනිහි කරන්නේ ඒවාගේ නිර්වාණ ධාතුව මෙිහි නොකිරීම. එතු අන්න එහෙමුණොත් තමයි මේ අනිමිත්ත ජේතව විමුත්තිෙන් නැගී සිටින්න පුළුවන් වෙන්. තර වා සියලු නිමිති මෙිහි නොකිරීම නිර්වාන ධාතුව මෙනහි කිරීම තම ඒ එකට සමවාධින්න පුළුවන් ඇහි පවතින්න පුළුවන් ැ ඒ නගී සිටිනඒ අවසං කල නැගී සිටින්න නොමකද කරන්න සියලු නිමිති මෙිෙහි කරන්නට ඕන එවගේ නිර්වාණධාතුෙන්. අනිමිත්ත ධාතුව මෙ නොකර ඉන්නට එකකට තමයි නැී සිත්න පුාුවග. එතුවත් නැවතත් අහනුව සාරිපපුත් හාදුරන්ගේ කොට්ටි හඳදුරහනුව යාජයන් අුසෝ අප්‍රමාණ චේතෝයි මුත්තිය අප්‍රමාණ චේතෝයි මුත්ය ක ලෙගත්තිය අප්‍රමාණය එවගේ ආකින් චඥායතන චේතවයි මුත්තිය එවගේම සුං්ඥත චේතෝයි මුත්තිය එතකට මේ ඒවගේ අනිමෙත්ත ේතෝයි මුත්තිය තුවට මේවා මේවා වෙනස් ද නැත්තම් මේයි එකද අකුරු වෙනස්ද. මේයි අකුරු වෙනස් ද නැත්ත එකද මේ වෙනස් ද මෙම යහන්නේ කොට්ටි තහතුර මේයි ඇත්තරම වෙනසත් තියන දක යනේ අපපමාන ේතවිමුත්තිය අකින්ංචඥාතන චේතව මුත්තිය ඒවාගේම සුන්ඥත චේතව විමුත්ය එවාගේම අනිමිත්ත චේතවමුතිය මේවයි වෙනසත්තිය නො දහනට මේ අකුරු ොල වෙනසද තින්නේ අකුරුද වෙනස් ව. එ කොට ඒයට මොකක්ද ලබාදුනු පිළිතුර සාර්ගුත්ත මහරහතන් වහන්සේ. උන්හන්සේ දේශනා කරනවා ඇවැත් මේ අපපමාන චේතව විමුත්තිය අකින් චංඥාතන චේතව විමුත්තියුං්ඥත ජේතව විමුත්තිය නිමිත්ත චේතව විමුත්තිය මේ මේ ඔක්කෝමහල දෙිනම මෙෙනවා පරියායන් තියනවා වෙනව පර්යායන් තියනවා. මෙයි මේ ඒවාගේ මෙවා කොටස් දේකට බෙදෙනවා. සමාරයේවා, ඒවයි ඒවයි වෙනස්කම් තියෙනවා අකුරුත් වෙනස් ඒ සමාපත්ති වලත් වෙනස් කම් තියන ඒවගේ අකුරුත්තෙනස් ඇැබැ සමහරය ඒව තියෙනවා මේ අකුරු විතරයි වෙනස් අර්ථය වසින් ගත්තු එකකයි උහසේ බැ තුට මොකක්ද පලවෙෙන කතමංජාවසුපන මොනවද මේ වෙනස් වූ වෙනස් අකුරු තියෙන සමාපත්ය වෙන වෙනස් වචචනවා අකෘරගානය වචන දුරක් වෙනස් වචචන වලින් දක්කන වෙනස්ස ව සමාපත්ති මොනවාද මෙන්න මේවා ය අපමානජයතුවමුති දව සෝභිකු මෙත්තා සාගතයෙන් ශෙසා ඒකන් දිසම්පරිත්වා විය මේ මෛත්‍රී සිත එක දිසාාවකට පතුරුවා වාසකිරී මේ අප්‍රමාණ චේතවයිමුත්ති මෛත්‍රී සිත යංගෙසි දිසාාවක් කරන අපිතුම නැක නිර දිසාාවර නැගිනිහිට දිසාාව ඉලක්ක කරගෙන මෛත්‍රී සිත පැතිරුවීම නෑ ඇතරම සූත්‍ර දේශනාව ගොඩාත්තියන මේ දිසාවසෙන් මෛත්‍රී වැඩීම මෛත්‍රී භාවන ක්‍රමාටුවවල එක ක්‍රමට අංල තියෙනවා නමුත් මේ මෛත්‍රී වැඩීම මේ දිසාවසයෙන් තමයි සූත්‍ර දේශනාවල සඳහගලතින බොහෝසින්තු වඩ අපි දිසාවක් ඉලක්ක කරලා ඒ දිසාවේ සිටන සියලූම සත්‍යයන්වෙති අප්‍රමාණ අපේ සිත මෛත්‍රී සිත පතුරුවනු ඒවාගේම දෙවැනි දිසාව තු දිසාාව හතරද උඩේ ඇට ඔය විදිහට සියලුවාකෙන් මෛත්‍රී සි මේක ප්‍රමාණ චේතව විමුත්තිය ලබාගන ක්‍රමේ ඒවාගේම කරුණාවත් ඒ විදිටම දිසාවන් මුදිතා උපේක්කාගෙන් මේ ක්කෝ මේවයි මේ සතර බ්‍රහ්ම වීහිරණයන් මේවා මේ විදිට දිසාවන් වලට පැතිරවී මිතාව කරුණා මුදිතා උපේක්ෂ කියන මේ කාරණයද ඒ අතර බ්‍රහ්මවීරණයන් සයදිසාන් සයදිසාවන් අරමුණු කරගෙන මේ මෛත්‍රසිත පැතුරවල ඒත් ඒතුරින් සමාධය ටෙලමීමක අපප්‍රමාණ චේතව අප ප්‍රමාණ ඇත එද ඒ වචනීම අප්‍රමාණ සත්්‍යයන්න කිසිම ආකාරෙස් අපි කිසිමගෙනින් මගහරින්න දැ නැගනර දිසාාවගත් ොත් ැගනිර දිසාවන්න සියලු සත්ව ඇතේන්දදි අපේ සතුරුදමතුරුද අපි දුටුද නොදුරුද අපට අමුුව අම නොවනු ඒ කිසිම අපිට බේදයක් නෑ සියලු ආකාර සියලුවම සතයෝ හැම දිසාාවට මෛත්‍රීවරණකොට ඒ දිසාවන්න සියලෝම සත්‍යයෝ කිසිම සත්‍යයකක් මගහරින්න සියලු සත්‍යයන්ටම මෛත්‍රහම යංගිසි ගැනේ මගහැර හිතුවොත් එෙම එතවරඒ මෛත්‍රය ප්‍රතිවල නෑ නේද ඒම ප්‍රතිඵල ලබෙන්න්න ඒම අරයාහර අනිත් සැම දෙනම්. ඒම බැහැ මගේ තරහාකාරයා මෙයා මෙයා හැර අනි සියලු දෙෙනම හෙම බෑ සියලු දෙනා වහන්සේට සිල් දෙනා වහන්සේට දැන් මේ ඔය පන්සල් එෙම සංගක් කල පූජගන ොඩෙමින් අගත අනගත චද සංගසදිනේ සියලුම වැඩියාවුදන වැඩියාවද සියලුම මහා සංගරත් නිරතා අය පූජ කරණයි. අර හාමුදුරුව රනිත් මහා සංකරත්නයටට හෙම පූජ කරන්න පැෑ. අරයා බෑ අනිත් ඔක් කොටම එහෙම පූජ කරන්න පැ අගත අනගත චදස. සගස දිනේ සියලුම වැඩිය අවුදන වැඩ සියලූ හා සංකරත්නය. අන්න ඒවගේ තමයි මේ මෛත්‍රියවර නොකොටත් ඒ මෛත්‍රිය සියලූම සත්‍යයන්ට. කිසිම කෙනේ මගාරින් බෑ අපිට හතුරු ගංකලාවුද නොකලාවුද ඒවා කිසි මෛත්‍රී භානාදය අදාලා වෙන්න. හැම කෙනාටම හැම සත්‍යයන්ටම ගොඩද දියද අහසිද හැම තැනම ඉන්න අනන්ත විශ්්‍යය පුරා ංන්කිසි දනක සතතින ඒ සියලු ආකාර සියලූම සත්‍යයන්ට අනිවාරයෙන්ම ඒ තමන්ගේ ම ඒක තමයි අප්‍රමාණ චේතවවි මුත්ති කියෙනගෙන ප්‍රමාණ චේතවයි මුති කිරගැ එතකොට ඒවගේම ඉළට හනුවතමංචාාවසු ආකින් චඥා චේතව මුතු ද ආක චඥා චේතවයි මුත්තිය කලි කියැන ආකින් ච්ඥා චේතව මුති එතකොට ආගින් චඥා චේතව මතිය ආකින් චංඥායතනය එතකොට ඒක පවද්න ද විඤඥාංචායතනන් සමතිකම්ම ැතිකංචි නැතිකෙන් චේති ආකින් චංඥායතන උප සම්ප විඤ්ාණංචායතනයට ලබාගෙන ඊට පස විඥ්‍යාණංචායතනීදින් අපි ඒක භාවනව නත්තිකංචි නති කිසිවක් නත කිසිවක් නැත කිය කිසිවක් නැත කිසිවක් නැතකල වඩනෝ අන්න එතකොට තමයි ඒ ආකින් ච්ඥායතන චේතවයි මුත්තිය පාලවෙන්න හේතුවයි මුති පාල නත්තිකින්චි නත්තිකෙන්ංචි කිය එත කොටමයි ආක චාතන චේත මුත්තිය පාල සුජත ජේත මුය ද සුඥත චේතවය මුතිය සුං්ඥත ජේත මුත්තිය කියලකන්නේ ආර්‍ය භාවන කරන අර්්‍යගතවා රුක්ක මූලගතවවා සුඥාකාාරගතවවා ඇති පටරිි සංචික්මකද සුංඥවිදම් මේ ජීවිතය ආත්මයට ආත්මයක් කිරෙ එකක්නෑ ආත්මය තුළ අමේ තුළ ආත්මය පෝතිනව කිරකන්නන්නේ ආත්මයට සම්බන්ධන්නැ කිය මහි සූ්‍යතාවය මේ සූ්‍යතාවය මෙනිහි කරමින් ලබන්නා වූ විමුක්ය මේ විමුත්ය එහම නත්තගේ ්‍යානය සමාධිය තමයි මේ කියන්නේ සුං්ඥත චේතෝ විමුත්ති කියලා එ තමන් තුළ ආත්මයක් වෝ ආත්මියට සම්බන්ධ දෙයක්කෝ එහෙම කිසිම දෙයක් එහෙම සම්බන්ධයන් නෑ කියන ඒ ස්වභාවය තුළින් ඒ සම උපදවාගන්න එසේ මෙනිහිකරින් උපදවාගන්න වූ විමුත්තිය එ න් සමාධිය තමයි මේ සුං්ඥත චේතෝ විමුත්ති කියලි කැන් දැකර නි පස ුදුහාහ රඒක ්‍රාවග වන සු්‍ය තොලෝක අවක්ත් සමෝකරජචතු සූ්‍ය වසයෙන් මේලෝකෙ බලන්න සූ්‍ය වයන ඇත්තරම පටිච්ච සම්පාධය තුළින් ගන්න අනම ද සූ්‍ය තාව ඒ නාකරජනාහා දුරෘත් වෙනනිද කියලා තියනවා නමුත් ඇත්තරම එකක හේතු ප්‍රත්‍යන් සමාවායන්නේ හම දයම පවතිනවාන ඒ කියයන පවතින දෙයක්නෑ ොකද ේතු ප්‍රත්්‍යාන්නල එක දුව තම මලෝක පැවත්ම කියලගන් යර එහෙම නැතුව පැවත්ම ඒ තුකට මොක්ද කිය හෙමම ස්තතිරවසෙන් පවතියක් හොයාගරන්න පටිච් සමපන්නවූලෝකේ ස්තරෝ කිසිම දෙයක් හොයාගන්න පුළුවන්කමක් වෙන්නනෑ එතු ගොට එහෙමල ඉලකට හනෝමකද අනිමිත්ත යේතවයි මුත්ති ගැන කිය අනිමේත්ත ජේතවයි මුත්දී කියල ගැන සියලු නිමතිමනේ නොකකිර සිට රූපය සබ්දගන්ධරසේ ස්පාර්ස ආදී වසය මන ධර්මුණ වෙච්චේව මනස ධර්මය යි පහ ගන්න වා වෙන නෑ. ඒවාගේ සියලු නෙමැතිවෙෙන නොකර වාසේ කරන ගොට මයි මේ අනිමිත්ත චේතවි මුත්තිය පහලවෙන්. ඒ සමා එතුකොට ඊළඟට කියනවා දැම් මේකතමයි නාන මෙ වෙනස් මෙ වෙනස් අකුරුත් වෙනස් අර්ථයත් වෙනස් ඒ මුතිවට චේතව මුත්ව හැබැයි ඊළඟට තියෙනවා මොනව දීන කරතියන පරියාග ඉමේ දම්මා නානට ජේවෝ ්‍යාන් ජනාචීව එතුකට මේව තමයි මේ වෙනස්ු දර්මන තමවධර්මය රවා ධර්ම එකයි වියන්ජන අකුරු වෙනස් වච්චන වෙන සබේ ධර්ම එකයි. අර්ථය එකයි අකුරුවසන් මෙයෝ වෙන්වෙන් කළ දක්ර තියන ධර්මත් තියනවා ේත මොකදදී රාගෝ පමාණ කරනෝ මදෝසෝ මෝ පමාණ කර රාගේය ගැන මිනිස්සු ප්‍රමාණ කරණ එක මිනිස්සු ප්‍රමාණය ගැන පුලන් රාගගේ මිනිසුන්ගේ රාගය වැඩි රාගයාටු දේශය වැඩි දේ අඩු මෝහය වැඩි මෝහයාඩු මේ විදියට මේ රාගදේශ කියන එක මේ ප්‍රමාණ කරන්නපු මිනිස්සු ප්‍රමාණවශය දනර එමිනිසුන් සීමාවන් දැනගන්න පුළුවන්. එවාගේ මේ කීනා ස්වරහතන් වහන්සේලා මකක්ද උන්වහන්සේලා මේවා පහීනා උච්චින්න මූලා තාලාවත්තුකතා අනභාවකතා අයිති අනුක්වා දම උන්වහන්සේලා තර්ගහක කරටය ැඩුවගේ නැවත නූපද නිෙසා ගලවලතියෙන් වහන්සේලා තුළ රාගත් නෑ දේශයක් නෑ මෝහත්නෑ නිසා උහසේ එවයි මන්න බෑ එව තියෙන කටියයම එවයි මනිින්න පුුවන් එවන්න ඇතිකට්ටය මන්න බැනිි තු රහතන් වහන්සේලා මේ රාජදවස මහ සම්පර්ණයම ල්ගහක් කරටිය වගේ සම්පූර්ණයම කලවල තියෙන එතුකර දැන් අකුප්පාඒේසංචේත අකප්පා අකුප්පා මේ චේතව විීම තියයි මාන්ති මාජාතය අතිධාන පුරා බෞකිරදන්නේ අකපාගේ නොසෙල්වවෙෙන තත්ත්වයට ොසල්ලන්න තත්තේ සමාදය ගෙනල තියන්නේ ඒ රාගදේශ මහ උගුල ල්ලාබපුරහතන් මාසය ඒනිසා උන්වහන්සේලාට නැවතත් රාගෙන් දේසේ මෝහෙන් එහෙම මේ ගැටලුවක් ඇතිවන්න ප්‍රමාණයක් ගැඩුබෑ ඒවගේ මතවති දකින් ගුවත් මේ සාාරිු හාන්දුර පහැලියව රාගවාහසක රග කියන්නේ මේ කින්චනකින්දන ගැන අකුත් මේ කෙලිස් කෙලෙස් දේශේැන කෙලෙස මෝහය ගැන ක රාතන් වහසේවා උගුල් දාලා තිය සල්ලවා රාගගැන ප්‍රමාණ කිරීම ්‍රාගදේශ මෝගේනි ප්‍රමාණ කිරීමක් කියලා ඊටවත්සිගනෝ මෙෝ කෙලෙස් කියලා රාගෝගින්චනුව දෝසෝගින්ජු මෝගින්චන තුර කනාාසු මහරහත වසේ උගල්ල තියෙන් ජොන උන්ාන්සලා ඒ චේත විමුත්තිය තුළ රාගදේශ මෝහනෑ උන්ාන්සලාගේ රාගදේශ මොහෝ ඇතිවෙන්න ඒවගේම රාගයගෙන් නිමිති ඇති කරන එක නිමතිගැන්නේ අබිවිධය අකුසල් නිමති පහල කරණ එකත් දේ කියන්න තේමයි වි අක්සල් නිමති පහල කරන එක මෝහය කියන්න තේමයි විවිධ අක්සල් නිමති පහල කරන එක නේතු කොට හතන් වහන්සලේ ඔබුල්ල ජරතිී ඉසාඋන්හන්සෙලාගේ විමුක් තිය නොසෙල්ලන එක නසලන අප අකුප පාචේතු විමුත්ේේ නොසල්නො අන්න ඒපරියායෙන් ගත්තුදම් ප්‍රමාණ කිරීමකිව වුවත් කිංචන කිවවාත් එෙමලත්තම්මේ නි මිත්ත කරනකුවත් රාගදස මහ නැත කියන එකයි තියන් අර්ථයකයි හැබ මේ වචන වෙනස් ප්‍රමාණ කරන කියීලා තියනෝ කිංචන කියීලතින නිමිත්ත කරන කියල තිනේ මෙය වච්චනවසිෙන් භ්‍යන්ජනනා නත්තම් ව්‍යච්චන වෙනස් හැබැ අර්ථය වසයෙන් ගත්තුත් කියන්නේ රාගදේශ මෝලිින් වෙන්වීම රහතන් වහන්සේද මෙ අයින් කරලා තියෙන මෙ විනාස කළ තියන්නේ කෙනක එ කියන්. එනිසා අර්ථ වස්සයෙන් එකයි වචනවසයෙන් අකුරුවාසයෙන් වෙනස් මෙෝ. එති මෙන්න මේක තමයි ඒ අවසාන කොටස එට ගොට සාරිබපුතා ඉද ෝච රිබුත්තයන අත්තම නාආසස්ම මහ කොටි තො හස්මතෝ සාරිපුුත්තාස භාත්න් අපින ති සාරිබුත්ත හාහදුරු මේ කොට්ටි හාමුදුරුව මෙසේ යසන්ලද ප්‍රශ්න බොලට මේ පිළිතුරු සපේලා මේ විසඳවා ඉතිං කොට්ටිදාහාරු බොම සතුරර පත්වුණා තිං එතනින් මේ මහාවේදල්ල සූත්‍ර දේශනාව අවසාන වෙනවා